समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमस्कार समदा बुधु हिमि शरणयामि नमस्कार विवादं रुवनट समदा सदं शरणयामि नमस्कार विवासंग समदा मासांग शरणयामि नमस्कार विवातुन रुवनट समदा तिसारण शरणयामि साधु साधु। इंगवत्नी उदयसनिम උතුම් දස සීලය පිළිපදාගෙන සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් සීරපායාස පූජා පාත්තලා දැන් සෝදානම් වෙන්නේ දා උදෑසන දාණය අනතුරුව ධර්ම දේශනාව සඳහා ධර්ම ශ්‍රවණය සඳහා ධර්ම දේශනා කිරීමත් පිනක් පාරමිතාවක් ධර්ම ශ්‍රවණය කිරීමත් පිනක් පාරමිතාව සාදුකාරය හොඳයි නැවත සාදුකාරය අද දවසේ අපි විශේෂයෙන් සිහිපත් කළා මේ පාරමිතාවන් ගැන ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනාව පාරමිතා කුසලයක් බලවත් කුසලයක් කියලා ඉතින් ඒ නිසා අද මේ පොය දවස ගිවා ගන්නත් අපිට අවශ්‍යතාවයක් තියෙනවා කියන්නේ දවස ගෙවන්න ඕනනේ මේ දවස ගෙවන්න ඕන වුණාම මිනිස්සු සමහර විට නොයෙක් නොයෙක් දේ කරනවා මොනවද සාමාන්‍යයෙන් කරන්නේ තවත් ජාලුවෙක් හම්බුනොත් දවස ගෙවා ගන්න අපි කතා බහ කරනවා ඒ කතා බහ ගොඩක් වෙලාවට අලෝභ අදේශ අමෝහ සහිත වූ නිර්ආමිස කතාවක් වෙන්නේ නැහැ ලෝභ දේශ මෝහ සහිත වූ ඕපාදූප සහිත වූ අන් අයගේ වැරදි තමයි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ නැත්නම් ඇදකුද रूपवाहिनी बलमिन अपि काले रूपवाहिनी बनच्चनव तिलनाट्टिच्चनव चित्रपटिच्चनव गुडक मिनिस्सु बनहनवद अरव बलनवद अरव बलनव बन यनव देखगम समाट अनित पेत्तटम करकवलम दानव एगन्ने ए तरंग अपि कमति बनहन නේද එම නිසා දැන් මෙතනින් නැටික ප්‍රශ්නයක් නැහැ නමුත් අපි බහුතරයක් ලංකාවේ මිනිස්සු බැලුවම අර ධර්මයේ අහන ගති අඩුයි සුතා කියන කාරණේ අඩුයි සුතේ නැති නිසා දැනුමත් අඩුයි මොන දැනුමද අඩු දහම් දැනුම අඩු එහෙනම් සුතවත් භාවය නැහැ ආර ශ්‍රාවකය වෙන්න බෑ නිසා ඉතින් එහෙම කාලය ගෙවනවා රූප බලමින් අපි කාලය ගෙවනවා ඊට ශබ්ද අහනවා කැමති ශබ්ද අහනවා ගීත අහනවා දැන් එහෙම තමයි සාමාන්‍යයෙන් ගෙවන්නේ අද එහෙම බෑ අද සිල් සමාදන් වෙච්ච නිසා ඔබ මෙතෙන්ට ආපු නිසා අපිට සිද්ධ වෙනවා දවස ගෙවා දෙන්නට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට සිද්ධ වෙනවා අපිට මේ කාලේ ඔබ වෙනුවෙන් යමක් කතා කරන්න කියන්න ඒකට අපි කියන බණ බණ කියනවා කියලා දැන් එතකොට දේශනායම තියෙන බණ කියනවා කියන්නේ ලේසි වැඩක්
නෙමෙයි කියන අනුන්ට බන කියන එක. අනුන්ගේ හිත හදන්න නැත්නම් හිතට හරියන්න බන කියන එක ලේසි වැඩක් නෙවෙයි. හරිම අමාරු වැඩක්. ඉතින් අද වගේ කාලෙක ඒක කොහොමත් අමාරුම දෙයක් වෙලා තියෙනවා. ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට තියෙන්නේ කුසල් සිතක් ඇති කරගන්න. වෙන දෙයක් නෙවෙයි. දැන් මේ පූජාව ගැන අපි හිත යොමු කරමු. මේ පූජාවෙන් අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා. මොනවද ගන්න පුළුවන්? කිරිද? පිඬුද? කිරි පිඬුද? දැන් පිඬු වලට කිරි දැම්මම අපි කියන මොනවා කියලා? කිරි පිඬු. ඒකේ ගන්න දෙයක් තියෙද? ගන්න දෙයක් නැහැනේ අවසානයටපත් වුණා. ඒ කියන්නේ ඕක දැන් අපි පූර්ව චේතනා වශයෙන් ගත්තොත් මේ උපාසිකාව එතකොට ඇවිල්ලා පාත්‍ර හතක් ඉල්ලන් ගියා. මේ අවශ්‍ය දේවල් අරගෙන ගියා. ඊට පස්සේ අර මොනවද තියෙන්නේ මුතු වගේ නේද? අලවල තියෙන. ඒවා කඩෙන් ගෙනල්ලා ඒක එකින් එක අලවන්න ඇති. ඒ අලවන ශනයක් පාසා ගෙවි ගෙවි ඊට පස්සේ ඒක අවසානය දක්වා ගියා. අලවල ඉවරයි දැන්. අලවන්න කලින් නිකම් පාත්‍රය තිබුණා. දැන් එළෙව්වට පස්සේ කවුරු දැක්කනේ තියෙන ටික? ඒක ලස්සනයිද නැද්ද? ලස්සනයි. අර අත ගහගෙන යන වෙලාවෙත් අර කෑලි එක එක ගැලවුණා. ගැලවෙනවා කියන්නේ ඒක තමයි ස්වභාවය. අලවනකොට ඇලවුම තිබුණා. ආයෙක ටික ටික ෂේ වෙවි. යා දැන් සව පෝය 3 4ක් ඔබ පාවිච්චි කරොත් ඔක්කොම ටික ගැලවිලා යයි. කමන්නේ අපි ඒක හිතමු. දැන් ඒ ෂණ වශයෙන් ෂණ මාත්‍ර වශයෙන් ඒ උපාසිකාව යම් පිරිසක් එකතු වෙලා ඔව අලවන්නේ නැතිනේ. යාල කුසාසිතින් තමයි ඇලෙව්වේ. පරමාර්ථ වශයෙන් ඒවත් අනිත්‍ය භාවයට පත් වෙනවා. ඊළඟට කිරි හොයන්න ගියා කියලා මතක් කළා. මේ ඒ ත්‍රිවිල් එක මං දැන් ගොඩක් දුර ගිහින් තිබුණා. ඒ ගෙදර ඉඳන් මේ පැත්තටම ගියා. ඒතර ඒ යන වෙලාවේ රියදුරු මහත්තයත් කිව්ලු මේ වගේ මේ පින් කරන්න මහන්සි වෙන අය දැකලා නැහැ කියලා. ඒ කියන්නේ මහන්සි වෙනවා කියන්නේ දුර ගෙවාගෙන වාහන අල්ලගෙන තමා වියදම් කරගෙන මෙහෙම යන්නේ. මොකද කියන එක සමහරට පින ගැන දන්නේ නැති කෙනාට විශ්මයක්. පුදුමයක්. සමහරට මිනිස්සු ලෝභ නිසා හිතන ඇයි මේ වියදම් කරන්නේ අපරාධෙනේ. එතකොට තමන්ට තේරුණා නම් මේක සසර ගමනට පිහිට වෙන්නේ මෙච්චරයි. අවුරුදු 60කින් 70කින් මැරිලා පොළොවට පස් වෙලා ගියාට පස්සේ මේ කයෙන් ගන්න දෙයක් නැහැ. එකතු කරොත් දානේ ඒකෙන් ගන්න දෙයක්වත් නැහැ. ප්‍රඥාවන්තයෙක් විසිරුවන කොහෙද? ලෞතර බුද්ධ ශාසනයට. මේ සමහර අය තරක කරනවා හාමුදුරුවන්ට දෙනවට වඩා හොඳයි මේ ළමා නිවාසයකට දුන්නා නම්. ඒ ළමයි අනාතයි. කාත් කවුරුත් නැහැ නේද? වැඩිහිටි නිවාසයකට දුන්නා නම් ඒත් පවුනේ අසරණයිනේ නේද? තව තියෙනවා අඳගුළු බිහිරි නිවාස. ඔය තියෙන ගොඩවාය. ඒවට ගියාම අපිට මොනවයි පහළේ? ශ්‍රද්ධාවද කරුණාවද? කරුණාව. ඒකත් දානයක්. ඒක අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මේකට වඩා ඒක හොඳයි කියලා මිසදුටු ගන්න එපා. මේකට වඩා ඒක හොඳයි කියලා මිසදුටු ගන්න එපා. අවශ්‍යතාව සලකා දන් දෙන්න. දැන් කන්න නැති කෙනෙක් දැක්කොත් දෙන්න ඕනේ. හැබැයි පිනේදී මාරු කරගන්න එපා. මහා සංඝරත්නයේ ලෝතර බුදුරජාණන් වහන්සේ නිකන් දෙනවට වඩා ඒකම අර අසරණයට දුර නම් හොඳයි කියලා පව පුරව ගන්න හොඳ නැහැ. ඒක පවා. එහෙම හිතන එක පවා. එහෙම හිතන්නේ නැතුව බුද්ධ පූජාවත් දෙන්න, සංඝ පූජාවත් කරන්න, ලැබුණොත් අසරණයන්ටත් දෙන්න. මේකෙන් අරන් ඒක දෙන්න ඕනේ නැහැ. මේක වෙනම දෙන්න. සමහර ලෝභකම ඇති කරගන්නවා මේච්චර අපරාධي අපි තියුවේ. භාග්‍යතුන් වහන්සේ වැළඳුවේ නැහැ. මේක මනුස්සයෙක්ට දුන්න හොඳ නැද්ද කියලා අදහස් තියෙනවා. ළඟට නන්දාමාලියගේම ගීතයක් තියෙනවා. බවන්න අහලා බලන්න. බොමැඩ වැගිරෙන කිරිල කිරිකල දහසක ওই වගේ අර අර්ථයක් තියෙනවා. කිරිකල ගෙනල්ලා වඩනවල කොහෙටද? බෝ කිරට හඬන මගේ පුතුහට දෙනු මෑ. ඒ කියන්නේ කිරි බොන්න නැති දරුවට දෙන්නේ නැතුව එයාලා අර්ථවත් කරනවා මේ පද රචකයා මේක හලනවලු බෝධියට. රෝකද අපි දන්නව දැන් ජීවිපී කියලා ගත් තියෙනවනේ අපේ රටේ. ඒකට අපි කියනවා මාස් මාස්ක නෙවෙයි නේ මාස් දාන් ඉන්නේ මාස්වාදය. ඒ මාස්වාදය ආවේ රුසියාවේ. ලෙන් කියලා කෙනෙක් තමයි ඒකේ ප්‍රධානිය කියලා මං අහලා තියෙනවා. මං දන්නේ මං හදාarලා නෑ වැඩන්නේ. කොහොම හරි මේක කියන්නේ අර පූජාවන් එපා. වන්දනාවල් ඕන්නේ. පින් කරන්න ඕනේම නෑ. පොහොසත් කෙනාගෙන් අරගෙන දුප්පත් කෙනාට දෙන්න අර සූර සරදියල් වගේ තමයි යාලු හිතන්නේ. මේ කියන්නේ නැත් තියෙන කෙනාට ගහලා අරගෙන පොඩි අයට දෙන්නවා. ඒක තියෙන ධනවාදයට විරුද්ධයි. මොකද්ද කියන්නේ? ධනවාදයේ ධනපති පන්තියත් එක්ක තරහයි, පීඩිත පන්තියත් එක්ක යාළුයි. හරි, එතකොට අපි බලමු කර්මวิශේෂය.
කර්මේශය ගත්තම ධනය ලැබෙන්නේ ඇයි? පින් කළා. දැන් එයා ඉරිසියා කරන්නේ කාටේ? පින් කරපු අයට. දැන් අපි නිතරම කතා වෙන කරන්නේ අපේ රටේ ජනාධිපතිවරු, කැමැතිවරු, ඇමතිවරු හොරකම් කරනවා කියන එක. දැන් අම්දාම අවුරුදු 70ක් තිස්සේ ඔක තියෙන මුල්ම කාලේ තිබිලා නැහැ. පස්සේ පස්සේ වැඩි වුණා. මුල්ම කාලේ හිටපු අගමැතිවරු තමන්ගේ ධනිය පවා රට වෙනුවෙන් දීපු අය හිටියි. දැන් එනකොට ඒක නැහැ. එතකොට අපි ඒක දැන දැන අපිම නේද මේ මිනිස්සුන්ව පත් කරගන්නේ. එයි අපිට හිත් පහළ වෙන්නේ එකට. ඒ කියන්නේ වෙණි අයව පත් කරන්න ආයිමත්. එයාලගේ පින. ওই පත් වෙන අයගේ පින නිසා. ඒ කියන්නේ අපිට හිත් පහළ වෙන්නේ, ඡන්දය ඇති වෙන්නේ. මෙයාට දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ එයාට දුන්නම එයා දින්නේ මොකෙන්ද? පිනෙන්. එයාට සැප ලැබෙන්නේ මොකෙන්ද? පිනෙන්. දැන් එයා ඊට පස්සේ රාජ්‍ය දේපල හොරකම් කරනවා නම් මිනිස්සුන්ගේව හොරකම් කරනවා. ඊට පස්සේ එයා රැස් කරගන්නේ මොකද්ද? පවක්. ඒක වෙනම එකක්. අර ආනිසංස ලබලා තියෙන පිනට. දැන් රැස් කරන්නේ පව. දැන් රජ වුණාම ගොඩක් වෙලාවට රජවරු මිනිස්සු මරනවා. මරන්න වෙනවා. රටක් පාලනය කරද්දී ඉස්සරත් එහෙමයි. වැරදි කළ හොරකම් කළ මිනිහ මරලා අහුනොත් ආයි අතහරින්නේ නැහැ. ඉස්ස ගසා දමනවා, උලේ තියනෝනේ. මාල් ඇතින ඉස්සර. ඒක රාජ්‍ය පාලනයේ හැටි. රජ වෙනවා කියන්නේ අපාය යන මාර්ගයක් වෙනවා. සක්විති රජ වෙනවා නම් අපාය යන්නේ නැහැ කියලා. එනේ සාමාන්‍ය රජවරු විශේෂ අද වගේ අධාර්මික කාලයක රජ වුණාම මිනිස්සු මරන්න වෙනවා, ගහන්න වෙනවා. එනකොට හොරකම් ආදියටත් එකතු වෙනවා. අනුමත කරන්නත් වෙනවා සමහර. එතකොට එයා සැප ලැබුවේ කොහොමද? ධනපති වුණේ පිනෙන්. දැන් කරන වැරදි පස්සේ විපාක දෙයි. දැන් නෙවෙයි. දැන් තාම හොඳට ඉන්නේ ඇයි? අර බුදුපසේ බුදු මහරහතුන්ට දන් දීලා තියෙන නිසා ඒක තාම විපාක දෙනවා. එතකොට දැන් යම් කෙනෙක් යම් පක්ෂයක් කියලා ඉරිසියා කරනවා කියන්නේ සැප විඳින අයට පින අනුමෝදන් වෙන්නේ නැහැ. ඉරිසියා කරලා එයාලා මෙලව කන්නෙත් නැහැ, පරලෝ ලබන්නෙත් නැහැ. එහෙනම් කන්න දෙන්නේ නැහැ, එයා කන්නෙත් නෑ වගේ එක අපිට පේන්නේ. ඊළඟට කරන්න තියෙන්නේ මේකයි. ඒ ඇති හැකියාව ලොකුවට සැප විඳිනවා නම් අපිට තියෙන්නේ පොඩ්ඩක් කියලා සේප් එකේ කීයක් හරි ඉල්ල ගන්න ඕන. වෙන මොකුත් නෙවෙයි. ඒකනේ අපි ගොඩක් දැන් ගම්වල අය කරන්නේ ඡන්දෙට වැඩ කරලා මේ රස්සාවක් හොයාගන්න එක. ඒකනේ දැන් අපේ තියරි එක යන ක්‍රමේ යන ක්‍රමයට පිටුපාන්න අපිට බෑ. ඒක ලෝක ධර්මතාව. දැන් මම මෙතන කියන්න ඕනේ දේශපාලන කතාවක් නෙවෙයි. ඒ මිනිස්සු අපි දැන් ගොඩක් අය ඉතින් කියනවනේ ඉරිසියා කරනවනේ, බයිනවනේ. අනේ මේ අපේ වරකම් කළ සතු වෙනද නේද? ඉතින් ඒ එහෙම හොරකම් කරන්න අපි අවස්ථාව හදලා දුන්නා. ඒ මොකද? යාළගේ පින නිසා. දැන් 30ක් ඡන් දිනනවා කිමු ගමක පළාතක. 30ම දිනනවාද? නෑ. සමහර 5යි 6යි නේ පත් වෙන්නේ එහෙමනේ. පළාතකේ දැන් දිස්ත්‍රික්කේ. එතකොට ඒ 30න් 6ක් පත් උනේ ඇයි? අනිත් 25 දෙනා පත් උනේ නැත්තේ ඇයි? 24 දෙනා පත් උනේ නැත්තේ ඇයි? අන්න අපිට හිතන්න වෙනවා එතකොටනේ. එනම් පින තියෙන කෙනාට ප්‍රසාදයක් ඇති වෙනවා. සමහර අය කියන දැක්කම මේ මූණ දැක්කම හිත පිරෙනවා. හිත පැහැදෙනවානේ. අහන්න එමු කියනවා. එතකොට මේ වගේ දේවල් තියෙනවා. එහෙනම් ඒකෙන් තේරුම් ගන්න පින් කරාන්න, පින් කළාට පස්සේ අපිට ආනිසංස ලබා ගන්න ලැබෙනවා. හොඳයි. සාදු කියනවා. එවනම් දැන් ඉතින් කිරිපිඬු බෙදාගෙන ආවා. මම දැන් බස් එකේ අරගෙන ආවා කට්ටියත් එක්ක. මල් සකස් කළා තියෙනවා. පාට පාට මල්, ලස්සන මල්. දැන් මේ මල් දැක්කම මොකද උපාසකම් මට ඉතින්? සතුටුනේ. ඇස පිනව පින වෙනවා. ඇස පින වෙනවා. පින වෙනවා. එතකොට මෙහෙම තමයි සකස් කළා තියෙන්නේ. දැන් අපි වියදමකුත් කිව්වා මේකට යම් වියදමක් ගියා. නිකන් ගන්න බෑ මේවා. ඉතින් එතකොට අපිට සිද්ධ වුණා අපේ සිතේ කුසාසිත වැඩි වුණා. ඒක තව වැඩි කරන්න තමයි මේ ඉස්සරහින් තියලා තියෙන්නේ. ආයෙ පේනවනේ එතකොට. දැන් මේක වුණත් සමහරට කුෂන් එකක් දාලා තියෙනවා නම් ඒකේ දවස් දෙක තුනක් තව තියෙයි. අනිත් මල් නිකම් පෝජ කරපුවා ගිහින් උඩ. දැනටත් මැලවිලා, පරවිලා ගියා. කිරිපිඬුත් අවසානයට ගියා. පූජ කරන අතරේ දෙන්නෙක් ඇවිල්ලා අවසන් කරලා ගියා. මොන දෙන්නෙ? ශීලා උරිලා. ඒක පියන් අයින්ද අපි අයින් කරගෙන එයාලම අයින් කරගෙන තනියම කාලා ගියා යන්න. හරි ඒක නිසා අන්න එතනම අපිට දකින්න ලැබුණා අනිත්‍යභාවයට. දැන් ඕවා ප්‍රායෝගික ගැටලු පින්කම් කරද්දී.
දැන් කිරිබින්දු පූජා කරපු කෙනාගේ හිත දොම්නස් වුණොත් පිළව ගැන තරහ ගියොත් පින අඩු වෙනවා, නැති වෙන්නේ අඩු වෙනවා, දුෂ්‍ය වෙනවා. දැන් මේ අලෝභ සිත සද්ධා සිතත් එක්ක එන එක පාට තරහ. එන අපි හදල පාත්‍රයට බෙදනකොටම පූජ වෙලා ඉවරයි. ඒ වගේම ගෙනල්ලා අතන තියෙනකොටත් පූජ වෙලා ඉවරයි. ඊට පස්සේ ඒක කවුරු හරි ගත්තා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ තමයි. නමුත් අපි ඒක අවබෝධයෙන් දැනගෙන ඉන්න ඕනේ, නැත්නම් රිලවට බයිනවා, පුදුම විදිහට බයිනවා ඊට පස්සේ. හිතින් බයින. ඉතින් ඒ කාරණේ අපි දැනගන්න ඕනේ. අනිත්‍යභාවයට පත් වෙනවා එතන ඉඳගෙන. පූජ කළාට පස්සේ එතනින් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජ වුණා. අපි ඉතින් කොහොමද දන්න බුදුරජාණන් වහන්සේ දැන් වළඳන්නේ නැහැයි කියලා ඇත්තටම. නමුත් අපි අරමුණු කරනවා භාග්‍යතුන් වහන්සේ මේක පිළිගන්නවයි කියන එක. ඒ සද්ධායෙන් කරන්නේ. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේම මුල් මාදර්ශය දුන්නනේ. බුදුරජාණන් වහන්සේ නැති වුණත් සිසිල් පැන් උණු පැන් පිළිගන්නමි. දඬුවට පහනක් කරන් ඒ කුටිය වටේ ඇවිදීමින් නිවෙනකම්. ඒ සියලු පූජාවන් නැවත කළ යුකුති කළ හැකි කියන එක තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්නේ. ඒ අනුව තමයි අපි මේ මල් පූජාවන්, කිරිබඩු කිරිපිලි පූජාවන්, පැන් පූජාවන් කළේ. එතකොට පරිවාර පූජා වශයෙන් තමයි මම හිතන්නේ ඖෂධ වර්ග පූජ වුණා. ඉතින් ඒවා නම් රිලව් කෑවේ නැහැ. රිලව් අත තිබ්බෙම අර කියන කිරිපිලි පූජාවට. මොකද ඒක අග්‍රයි, ඒක රසයි, ඒක නිසා ඒක තමයි කෑවේ. එතකොට ඒවා ඒ විදියට සේවෙවි ගියා. දැන් අර සතුටින් අරන් ගියේ එනකොටත් ඒ සතුට එහෙම තිබුණාද? තිබුණා වැඩි දායන කවුද? මම හිතන්නේ නැති වුණා. හැබැයි මට දෙයක් වෙනවා, තිබිච්ච සංවරකම අඩු වුණා. දැන් යනකොට තිබුණේ බුදු ගුණ අරහං. දැන් අපි ප්‍රශ්නේ කියන්නේ පින්කමකට යනකොට අපි බුදු ගුණ කියාගෙන නේද කවි කියාගෙන යන්නේ? වැඩි ඕනේ නැහැ. අද සිරිපාද සමය ආරම්භ වෙනවා. සිරිපාද යනකොට යන්නේ තුන් සරණේ කවි කියලා නේද? බුද්ධං සරණේ සිරස දරාගෙන යන එනකොට කසිප්පවරකු ගහගෙන එන්නේ බීගෙන එන්නේ. ඔව්, ඒ යනකොට එහෙම එනකොට කුණුහරුප කියාගෙන එහෙමත් එනවා. කිසි සංවරය නැ දෙවියෝ ඉතින් ඉන්නවනම් තල්ලු කරන කන්දින් පාට. ඒ වගේ තමයි සමහර ධර්මදේශනා වලට ආරාධනා කරනකොට සමහර මිනිස්සු දිගට කතා කරන එක දිගට කතා කරලා අහන උපවාස ඉනවා, දරියට මෙනවා, දැන් කොහෙද ඉන්නේ, දැන් කොයි යගේද, එහෙම අහනනේ. අහනද නැද්ද? අහන. ඇයි බයයි? දැන් ආවේ නැත්තම් අපි ලැජ්ජ වෙනවා, එහෙම ප්‍රශ්න තියෙනවා. ඊපස්සේ මුතු කුඩ වලින් වඩම්මනවා. බන් ඉවරුණා. හැමෝම නේ මන් සමහරට එහෙම අපිට අත්දැකීම් තියෙනවා. ඊට පස්සේ ඔක්කොම දැන් එහෙට මෙහෙට කලබලලා ගෙදර දැන් කෑම හදන්න යන්න තියෙනවා, ප්‍රශ්න තියෙනවා, දුවනවා. ආමඳුරු වුණොද මලාද කියලාවත් දන්නේ දන්නේ නැති වෙනවා සමහර. ඒ කියන්නේ පින්කමේ පූර්ව කොටස හොඳට වෙනවා, අන්තිම කොටසදී අන්න කලබල වෙනවා. ගොඩක් අඩුවෙන් තමයි අහන්නේ. දැන් මෙහෙමයි, දැන් ළඟ පහත බණකට ගිහිල්ලා මෙහෙට වැඩම්මල ගියාට පස්සේ ආයි කෝල් කරලා අහන්න ඕනේ පරිස්සමෙන් ගියාද කියලා. එහෙමනේ මම්මේ කියන්නේ. අපි කොළඹ ගිහින් එනවා කියලා. ඒ උපාසකම්ම කොළඹ එනකම්ම ඇහුවට ආයි එනකොට අහන්නේ නැහනේ. එහෙනම් පසු ගමනේදී තහන්න ඕනේ උපවාසය පරිස්සමට ගියාද එහෙම කියලා අහන්න ඕනේ. එතකොට තමයි අපේ හිතත් සතුටු වෙන්නේ. නැත්තම් දැන් සමහර දානකවල වලට වඩම්මනෝ වඩම්මන්න කලින් කියනවා අලි දෙන්න, කොටි දෙන්න, අරවා දෙන්න, මේව දෙන්න. එහෙම මං දවසක් කතාවක් කියන්නේ දෙනේ. මේ ළඟ පහත තැනකට දකුණු අත පැත්තේ පැත්තර ගිහිපු වෙලාවක, දකුණු අත පැත්තේ මගේ දකුණු අත පැත්ත මේ පැත්ත නෙවෙයි අනිත් පැත්ත. දැන් බය වෙනවනේ මේ පැත්තේ කට්ටිය. ඒත් යාට පස්සේ ඉතින් අනේ මුතු කුඩ වලින් වඩම්මලා අත් දෙකෙන් දෑත නල්ලේ තියා වැඳලා පූජා කරලා අන්තිමට ඉතින් මට යන්න ඕන වුණා. හවස ඇත්තටම 3ට හයිවේ බස් එකට යන්න ඕනේ. ඉතින් අර වඩම්මපු වාහනේ ඉන්න ළමයාට කිව්වා මාව පොඩ්ඩක් ගිහින් දාන්න පුළුවන්ද කියලා. ඇහුවා. ඔන්න හොඳ කතාව මතක තියාගන්න ඕනේ වෙන දේවල් අපේ මිනිස්සුන්ගේ සද්දා. දැන් වැඩේ හරිද නැද්ද යාළුවනේ? දානි දීලි ඉවරයි, බිරි කරත් දීලි ඉවරයි, බණ අහලත්. දැන් ගෙනල්ලා බැස්සෙව්වා. දැන් ඉවරයි යාළුවගේ වැඩේ. එතන නම්බරයකුත් දුන්නා, කෝල් එකක් දෙන්නේ කියලා. දැන් දෙකම ආඩතර යන්න එපේ, මම කෝල් කරනවා. ග්‍රාහකයා මොකද වෙලා තියෙන්නේ? සම්බන්ධ කර නොහැක. ෆෝන් එක ඕෆ් කරගෙන. ඔය වෙලාවට මම ත්‍රිවිල් එකට කතා කරලා ඉක්මනට ගියා. ආයි ඉතින් වෑන් එක නම් බලන්නට නම් මට කොළඹ යන්න වෙන්නේ තාම. එහෙම වෙනවා. ඉතින් අපිට සැලෙන්න දෙයක් නැහැ. ඒක තමයි හැටි මිනිස්සුන්ගේ කපටිකම. අපිට තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. අපි දන්න නම් මේ තමන්ගේ වැඩේ කරන ගම් යාලා අපිට කාර්ය කරන තුරු කාගෙත් රැවටිලා කියන්නේ අපිට සලකයි. වැඩේ ඉවර වුණාට පස්සේ ආයි බලන්නේ
බලන්න ඒ කවුද? ශ්‍රද්ධාව අඩු කෙනා. ඉන්ද්‍රිය නැහැ, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩිලා නැහැ. අර මූණිච්චාවට තමයි ඒ වත් පිළිවෙත්වල යෙදෙන්නේ. එහෙනම් මේක අවංකව අපි යෙදෙන්න ඕනේ. නැත්නම් පින්කම අදත් එහෙමයි. ඒ කියන්නේ යනකොට සත් මේ පිළිවෙලට ගියා, එනකොට පේලියට ආවේ. ඔව් පේලියට ආවේ නැහැ. සතුටින් ආවෙන්නේ නැති. මන් දන්නේ ඒක. මට පේනුනේ නම් අර ගිහිපුණියන්ට බව තිබුණේ නෑ. සතුට වැඩි නිසාත් දන්නේ නැහැ. අර කුරුල්ලුන සතුට වැඩි වෙනවා. මම අර කිචිපිචි ගානවානේ. දැන් කිචිපිචි ගානවා වගේ අපේ උපාසකම්මලා සතුට වැඩිකමටම කතා කරන්න ඇති කියලා මට හිතෙන්නේ. එහෙනම් එහෙමනේ පින්කම ගැන කියන්නේ නැති ඒ වගේ සතුට වෙන්නේ නැති. එතකොට එහෙමනම් එතනින් අවසන් වුණා. දැන් ඒ කියන පූජා භාණ්ඩවල ස්වභාවය මොකද්ද? මේ වෙනකොට පාත්‍රයවත් දැන් තියනවාද? කිරි තියනවත් දැන්? ඊයේ ගෙන අපි කිරි ටික පොදේ චන්ද්‍රපාසිකව කිරි තියනවා නෑ. කිරි ටිකකට දැම්ම එකක් දැන් අවසන් වුණා. තව ටික රිලව් සමහරට උන්ට දාලත් දාන්නෙත් නෑ උන් කයි. එතකොට ඒක අවසන් වෙන්නේ මේ අතනින් විතරක්. මංකෝ ඕන සිල් ඇත්තන්ටත් කන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු ටික එමත් දුන්නානේ අපිටත් චුට්ට චුට්ට දුන්නා. ඊට පස්සේ ඉතුරු ගොඩක්ම පින්වන්ත වෙන්නේ රිලව්. අපිට කන්න බැරි ඔක්කොම ටික කාට දාන්න? ඔයාලට දුන්නාට පස්සේ එයාලා අත් දෙකෙන්ම කටේ දාගෙන කටත් පුරවගෙන තමයි දුවන්නේ. එතකොට අපිට ඒක දැකලා සතුට වෙන්න පුළුවන්. හැබැයි වැඩි සතුට වෙන්න කියලා මේ අතර දෙන්න යන්න එපා. දැන් මෙතනෙම දින්න දෙන්න පටන් ගත්තට පස්සේ වෙන්නේ උන් ඇතුළටත් දෙනවා. තේරෙනවද? අනේ නිසා අපි කියලා දෙනවා පිටිපස්සේ ගල උඩට ගිහින් දාලා පොඩ්ඩක් දුරින් ඉන්න බලන් ඉන්න කන හැටි. දැන් ගිය සති දවසක මන්ට දකින්න ලැබුණා ගැබිනි මවා. මොන ගැබිනි මවා? රිලව්ගේ. රිලව් ගැවිනි මවා බඩ ලොකු වල තිබුණා. ඒත් මට තේරෙනවා මේ පැටවෙක් ලැබෙන තමයි. ඊට පස්සේ ඉතින් මම ක්‍රියේතුකව මෙතන මම කල්පනා කරා මුන්ට අපි ගහලා එළවන නිතරම. නමුත් මේ වෙලාවේ දානයක් දෙන්න ඕනේ කියලා කෙහෙල් තිබුණා. කෙහෙල් කන්නේත් නැහැනේ අපි වැඩි. කෑවත් නැතත් කමන්නේ. අර තියෙන කෙසෙල් ටික අරගෙන ඇවිල්ලා එයාට අතටම දුන්න. ඒක දුන්නේ නම් අර කරුණාව නිසා. ඇයි? දරුවෙක් ලැබෙන්නේ නැත පැටියෙක් ලැබෙන්නේ ඉතපු නිසා. අර ඒ වගේ පින්කම් අපි කරගන්න ඕනේ. ඉත ලැබෙන අවස්ථාවේ හොඳයි. එහෙනම් සාදු කියලා අනුමෝදන් වෙන්නේ. අර මේ වාහනේ ඕපු නැති එක අනුමෝදන් වෙන්නේ පාමුද? ඒක අනුමෝදන් වෙන්නේ. ඒක මහා රැවටිල්ලක්. ඒ නිසා ඒ දකුණු අත පැත්තේ ගම ගැන මට එච්චර පැහැදීමක් නැහැ. මේ මිනිස්සු ගැන. මොකද යාලා අර එච්චරම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නේ නැහැ. නමුත් වම් පැත්තේ ගම ගැන පැහැදීමක් තියෙනවා. මොකද ඒ අය අවංකව ඒ කටයුතු වල යෙදෙන බව පේන නිසා. ඒ කියන්නේ අපිට මූණිච්චාවට නෙවෙයි තම තමන්ට නිවන් දකින්න ඕනේ කියන උවමනාවෙන් තමයි මේවා කරන්නේ කියලා දැනට පෙන්නලා තියෙන නිසා. ඒ නිසා දැනට එපමණයි පින්කම් ගැන. අද කතා කරන්න බලාපොරොත්තු වුණේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කොටසක් වෙච්ච බුද්ධාපදානය ගැන. මොකද අපි අපදාන අට කතාව පොය ගණනකට කලින් මම හිතන ගිය අවුරුද්දේ අවසානයේ හෝ මේ අවුරුද්දේ මුල වෙන්නත් මට මතක නැහැ. කොහොමරි බුද්ධ චරිතය කතා කළා නේද? මතකද? විශේෂයෙන් සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ විස්තර කිව්වා. දැන් මේ පොතේ ඒවා තියෙනවා. ඔක්කොම කියන්න බෑනේ. ඉතින් අද තෝරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් වහන්සේට වැරදිච්ච තැන් 12ක් ගැන සසරෙදී දේශනා කළා තියෙනවා. ඒ 12 තමයි අද අපි අහන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ වගේ කර්ම විපාක 12ක් අපේ බුදුරජාණන් වහන්සේ ලැබිලා තියෙනවා. පළවෙනි එක තමයි අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. චෝදනා තුනක් ආව. පළවෙනි චෝදනාව චීංචි මාණික. දෙවෙනි එක සුන්දරි පරිබ්‍රාජික. තුන්වෙනි එක සුන්දරිව මරලා හංගලා තිබුණා. ඊළඟට දේවදත්ත තෙරුන් වහන්සේ ගලක් පෙරළුවා. ඒ ගල ඇනිලා කකුල ලේසෙල වුණා කියනවා. ඊට පස්සේ සැතකින් කපන්නත් සිද්ධ වුණා. ඊළඟ නාලාගිරි යතා තමන් වහන්සේට පහර දෙන්න ආවා. ඔළුවේ කැක්කුමක් තිබිලා තියෙනවා. අහලා තියෙනවා. අහලා තියෙනවා. යව වළඳන සිද්ධ වුණා. මාස 3ක්. පිටේ අමාරුවක් තිබිලා තියෙනවා. ලේයතිසාරය හැදිලා තියෙනවා. ඔන්න ඔය කියන කර්ම විපාක 12ක් තියෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ අපි කල්පනා කතා කරමු. එතෙන්දි කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා
වර්ෂහයක් දුෂ්කර ක්‍රියා කරන ලද්දේ. අතීතේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලේ බෝධිසත්වයන් වහන්සේ ජෝතිපාලනම් බ්‍රාහ්මණ මානවකයෙකු හිටියා. බ්‍රාහ්මණ ජාති වශයෙන් ශාසනය අප්‍රසන්න වන්නේ ඒ භාග්‍යතුන් වහන්සේට කඩමාළු රෙද්දක් තුලින් උපන් බැවින් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේයි අසා කරන ලද මුණ්ඩක ශ්‍රමණයාගේ බෝධිය ඉතාම දුර්ලභයයි කීවේ. ඒ කියන්නේ බුදු වෙනවායි කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි, එහෙම ඔය කියන හැටියට බුදු වෙන්න බෑ කියලා තමයි කියලා තියෙන්නේ. ඔව්, ඒ කර්මය නිසා වෙන්නේ ඔය ජාති සිය ගණන් දුක් අනුභව කොට ඒ බුදුරදුන් කෙරෙන්ම ලද විවරණ ඇත්තේ. දැන් අපි කතාව දන්නවා ජෝතිපාල මානවක, දැන් අපි විස්තර කරගමුකො කෙටියෙන් තියෙන පොතේ. මුලින්ම කිව්වා ඔය ඝටිකාර බමුණා නැත්නම් බ්‍රාහ්මණය තමයි හිටියේ යාළුවා. එතුමා අනාගාමි ශ්‍රාවකෙක්. අනාගාමි ආරයන් වහන්සේ මව්පිය දෙන්න අන්ද නිසා තමයි එතුමා ගිහි ගෙදර වාසය කළේ. එහෙම ප්‍රශ්න තියෙනවා, දැන් වුණත් පැවිදි වෙන්න කැමති අම්මා තාත්තට සලකන්න කෙනෙක් නැහැ. ඒ දෙන්න ඉන්නකන් ඉඳලා පස්සේ මහණ යනවා කියලා සැලසුම් කරන ළමයිත් ඉන්නවා විශේෂයෙන්. එහෙමයි අපිට හම් වෙලා තියෙන්නේ. ඉතින් මේ අනාගාමි වෙලා පවා ගිහි ගෙදර වාසය කරන්න හේතුව තමයි ඝටිකාර බමුණ බ්‍රාහ්මණයා මව්පියන් අන්ද නිසා. ඉතින් මේ අන්ද දෙමව්පියන් පෝෂණය කරන මේ යාළුවා ජෝතිපාල මානවකගේ මිතුරා නිතරම කියන යමු භාග්‍යවතුන් වහන්සේ බලන්න බණ ටිකක්. ඒ හැම වෙලාවෙම කියන්නේ ඔය කියන කිව්වට බුදු වෙලා බුදු වෙන්න බෑ, බුදු වෙලා නෑ, ඔය හැමතැනම බුදු මම් බුදු වුණා කියනවා කියලා අර වචනේ වරද්දගත්තා. වෙනමකුත් නෙවෙයි කරේ, වචනේ කිව්ව බුදු වෙන ලේසි නෑ. ඒ කියපු වචනෙත් එක්ක දැන් දිගටම ඉන්නේ නෑනේ. දවසක් නාන්න ගියා. නාන්න ගිය වෙලාවේ උඩ එනකොටම දැන් දියේ කිමිදල උඩ එනවනේ. උඩ එනකොටම කොණ්ඩෙන් අල්ලගත්තා. හවුද මේ ගටිකා. කොණ්ඩෙන් ඇදගෙන යනකොට එයා කල්පනා කරා මේක නම් විශේෂ ගමනක් වෙන්න ඕන. මේක විශේෂ දෙයක් වෙන්න ඕන. නැත්තම් මගේ යාළුවා කවදාවත් මගේ ඔළුවෙන් අල්ලන්නේ නෑ. ආරි ආරි එන යන් කියලා ගියා. ඊළ බණ හැව බණහල කිදී ආගුවා මම නම් මහණ නෑ, අයුබ මහණ වෙන්නේ නැති කියලා කොහොමද කිව්වා විස්තරේ. මව්පිය දෙන්න ඉන්න නිසා මහණ වෙන්නේ නැහැ කිව්වා. ජෝතිපාල මානවකයා අර ඇච්චර බැන බැන හිටපුගෙන දැන් ඔන්න සාසනේ පැවිදි වුණා. දැන් බයිනවද? නෑ නෑ බණින්නේ නෑ. ඉතින් බලන්න මේවා කියනකොට අපේ ජීවිතවලට සාමාන්‍ය මිනිස්සුන්ට කොච්චර මේක සම්බන්ධද කියන. මිනිස්සුත් කොච්චර බයිනවදනේ? ආමුදුරුන්ට බයිනවා. ධර්මයට බයිනවනේ. ඒතර ඒකේ විපාක කොහොම වේද කියලා අපි කල්පනා කරන්න විතරයි මේකෙන් තියෙන්නේ. මොකද බුදු කෙනෙක්ටත් විපාක දුන්නා නම් මේක බුදු වෙලා අපි ගැන කවර කතා. මේ කියන වචනවලට මේ නිකන් ඉඳලානේ මිනිස්සු ප්‍රෝග්‍රස් කරගන්න වැඩකට නෙවෙයි, කටින් කට වචනේනේ. ඔය ප්‍රසිද්ධ සංවාදවලදී මාතෘකාවක් වශයෙන් ගන්න හොඳ නැහැ මේ භික්ෂුන් වහන්සේලා ගැන, බුදුරජාණන් වහන්සේ ගැන නේ. දැන් ළඟදී අපිට අහන්න ලැබුණා භාග්‍යවතුන් වහන්සේට එයා කියලා කතා කරන්නේ. එයා අවුද මේ සිවුරු දරාගත්තු හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු කෙනෙක් ඉන්ටර්වයුව එකක් පස්සේ මම ටිකක් බැලුවා. ඉතින් මටත් ඉන්ට්‍රස්ට් වුණා මේක. විශේෂ අලුත් දෙයක්නේ. කහපාට සිවුරක් පෙරවගෙන ඉන්න අපේම යාළුවෙක්, පරණ යාළුවෙක්, අපිත් එක්කත් හිටිය කාලයක්. දැන් එයා කියන මගේ ආගම මනුස්සත්වයයි. මොකක්ද ආගම? මනුස්සත්, හියුමිනිටි එක, මනුස්සත්වය. ස්පිරිචුවල් යාළුවෝ යන දැන් ස්පිරිචුවල්. ස්පිරිචුවල් විලේජ් එකක් හැදුවලු. ගාල්ල පැද තියෙන තැන ඕන්න බලන්න ගිහිල්ලා ගමක් තියෙනවා අක්කර 20ක. ස්විම් පූල් එකක් තියෙනවා, ජිම් එක තියෙනවා, ග්‍රවුන්ඩ් එකක්. ළමයිත් එක්ක යන්න පුළුවන්, ගිහිල්ලා මෙරිගෝ රවුන්ඩ් එක යන්න පුළුවන්, මේ ඔන්චිලි බලන්න පුළුවන්. කවුද අදල් තියෙන්නේ? ස්පිරිචුවල් විලේජ්, අධ්‍යාත්මික ගම. හාමුදුරුව හදලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි. අබුද්දස්ස කාලේ ලබුද්දිත්තයි, ලබුද්දිත්තයි ගලින් නැතුව යන්නයි තියෙන්නේ. ඉතින් එතන වැවක් හදලා ජෛත්‍යයක් හදලා ඔක්කොම තියෙනවා. එතකොට විශ්වණින් වහන්සේලාට එනම් පැත්තක් ගමේම තියෙනවා. විශ්වණින් වහන්සේලා වෙනම ඉන්න. ඉතින් අතර මට අහන ලැබුණ උන්නාසි කියන්නේ මේ මගේ ආගම මනුස්සත්වය. මෙන්න මට ආගමක් නෑ, ඒතර නිරාගිමකයි. ඊට පස්සේ කියනවා මේ ඒතර සිවුර පුරවන් ඉන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. නෑ ඒක ඉතින් සංස්කෘතියක්නේ. ලක්ෂ ඒක සංස්කෘතික ලක්ෂ අංගයක් නේ, ඒක එක්ක පුරවන් ඉන්නේ. හරි, එතකොට මොකද වෙන්නේ? මෙයාලා පවු රැස් කර ගනීද නැද්ද? පවු රැස් කර යනවා. එයාට කියන්න ඕන වෙන මෙච්චරයි. මට ඒ දේශනාව ඇහුවට පස්සේ තේරුණ දෙයක් තමයි එයාට කියන්න ඕනලා තිබුණේ බුදුරජාණන් වහන්සේට පවා කරදර ආවය
ඒක නිසා දැන් කරදර වෙනකොට ඉවසන්න ඕනේ කියන එක තමයි ඇත්ත පණිවිඩය දෙන්න ගියේ. නමුත් ඒ වචන හරි නැති නිසා මේ වෙනකොට නඩුවක් පවර්ලක් තියෙනවා තංගල් උසාවි. කාල්ටන් නිවසේ තමයි මේ බණ කියලා තියෙන අවුරුද්දකට කලින්. ඉතින් මේකේ වචන කීපයක් පොඩ්ඩක් පැටලිලා තියෙනවා. ඒ හාමුදුරුවෝ කොයි වෙලාවකවත් භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා අපේ ශාස්ත්‍රඥ වහන්සේ අමතලා නැහැ. ඒ දේශනාව. අමතන්නෙම යා. එයා එනකොට මිනිස්සු කැමති නැහැ ලුගමකට. එහෙමයි කියන්නේ කවුද කියලා මම කියන්න ඕනේ නැහැ. දැන් අපිට තේරෙනවා මොකද්ද මේ වෙන්නේ නේ. මම හිතන්නේ මාධ්‍යවලත් මේක ගියා. ප්‍රවෘත්ති වලටත් මම හිතන්නේ යන්නේ නැති ගිය සතිය. මෙමෙ දෙයක් වෙච්ච වෙලා තියෙනවා. මේක නඩුවක් පවර්ලා තියෙන්නේ තංගල්ලු සර්. එතකොට පවරන්න හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේට අපහාස කිරීම සහ භික්ෂුන් වහන්සේල ඔක්කොම මරන්න ඕනේ කියලා කිව්වලු කියලා තියෙනවා. හරි එහෙමනම් බලන්න මොනවා නිසාද මෙයා පවුරස් කරගන්නේ? නෑ ඕවා කියන්නේ නැතුව ලස්සනට පණිවිඩ දෙන්න තිබුණා. ඒව කියන්න ඕනේ නෑ දෙන්න තිබුණා. බුදුරජාණන් වහන්සේලා විරුද්ධ කාර්යෝ හිටියේ. දැන් මේ කතා 12යිදී අපිට පේනවනේ ඒක. හැබැයි බහුතරයක් භාග්‍යතුන් වහන්සේත් එක තරහද? නෑ. කෝටි ප්‍රකෝටි ගානක් ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේ පසුබසා. එක බමුණු ගමක් දෙකක් තමයි විස්තර දෙකයි තියෙන එක තුන බමුණු ගම අනිත් එක පංචශාලා. පංචශාලාවේදී උනේ නම් පංචශාලා බමුණු ගමටම මාරාවේශ වුණා. අරකෙත් එහෙමයි. මාරාවේශ වෙලා දාන ටිකක්වත් දුන්නේ නැහැ. හැබැයි එතනම 500ක් කුල කුමාරිකාව සෝතාපන්නත් වුණා. ඒවා මේ වෙච්ච සිද්ධි එකක් දෙකක් තියෙන. දැන් මේ හාමුදුරුවෝ හිතන්නේ වැඩිපුර පිරිසක් කැමති නැහැ අපේ පවුල් විනාශ කරනවා ළමයි මහාන කරනවා කියලා කතාවක් ඒ කාලේ තිබුණා. දන්නේ නැති කමට මිනිස්සු කිව්වේ කීටියා ගම්වලට එනකොට අපේ ළමයි හංග ගන්න ඕනේ. එහෙම නමුත් ඇවිල්ලා බණ කිව්වට පස්සේ අර කතන්දරේ නැති වුණා. දැන් බලන්නකො දමණය කරපු තරම් සත්‍යයක්. යසකුල පුත්‍රයයි කියලා කියන්නේ මාලිගා සහි තුනක් තිබිලා තියෙනවා. අපේ බෝසතරණන් වහන්සේට වගේ මාලිගා තුනක් තිබිච්ච නාට්‍යාංගනාව පිරිවරගෙන දේහවස පංචකාමයන් සේවනය කරපු කෙනෙක්. ඒ කියන්නේ දුකක් නැහැ. දැන් නැටුම් බලනකොට දුකයිද? නැහැ. ළඟටම ගෙනල්ලා පිළිගන්නව නම් කෑම ටික දුකයිද? ගෙවල් වල ඔබට නැතු වේද? නමුත් රජ කුමාරවරුන්ට සිටු කුමාරවරුන්ට ගෙනල්ලා ඔව් කැවිලි ටික වෙනව පිළිගන්නව පළතුරු අපේ සාවින්නාදල දෙන දාන ඒ වගේ පිළිගන්නව. අතට පයට සේවකයෝ නේ. ඉතින් ඔහොම ඉන්න වෙලාවේ දවසක් අර භාග්‍යතුන් වහන්සේට වුණා වගේ ගිහි කාලේ නින්දට වැටුණා. නාට්‍යාංගනාව බැලුවා. අපිට නටල වැඩක් නැහැ නේ. අපි නිදාගමු කියලා එයාලා නිදාගත්තා. ඇහැරලා බලනකොට අර වගේ තමයි පේරුනේ. මොකද අමුසොණක් වගේ. අයි ගොරවනවා නේ. කුණු කියලා පේරෙනවා. ඇඳුම් එහෙට මෙහෙට වෙලා. කරගන්න දෙයක් නැත්නම් එළියට බැස්සා. මේක දුකක් කියලා තේරෙලා. පාරදී යනකොට තමයි ඉසිපතන රාම පැතර යන්නේ මේ. යසකුල පුත්‍රයා. කාගේ පුතාද මේ? බරණැස සිටුතුමාගේත් සුජාතා සිටුදේවිය. අර කිරිබිඳ පූජකලි කවුද? සුජාතා. ඒ සුජාතාවට මේ පුතා ලැබිලා තියෙන දෙවියන්ට බාරහාර වෙලා. ඒ බාරේ ඔප්පු කරනවනේ හැම අවුරුද්දකම. වෙසක් පොයේ දවසේ ඒකනේ අර ඇවිල්ලා පූජා කළේ. ඉතින් යනකොට පින නිසා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුවා. මුණ ගැහලා කිව්වා අනේ මේ ලෝකෙ ඇවිලි ගියා දුකින් පිරුණා කියලා. එයා කිව්වා. ආ එන්න මේකට පීඩක් තියෙනවා වාඩි වෙන්නකෝ කියලා කිව්වා. ඊපස්සේ වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ එයාට පිළිවෙල කතාව දේශනා කළා. දාන කතා, සීල කතා, සග කතා, කාමාන ආදී නෝකාරේ සංකිලේසේ නික්කම්මේ ආනිසංසේ කතාව කියනකොට මෙතුමා සෝතාපන්න ඵලයට පත් වුණා. ඉතින් උදේ නැගිටලා මේ බලනකොට අම්මා කිව්වා තාත්තට මෙන්න පුතා නැහැ. අඩිපාරවල් දිගේ ගිහිල්ලා බලනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩ හිටියි. මම මගේ පුතා හොයාගෙන ආවේ දැක්කද කියලා. ආ මෙහෙන් වාඩිව පුතා බලා ගන්නත්. ආ සතුටු වුණා පුතා පේනවා කියන්නේ. ඊට පස්සේ වාඩි වෙලා අර දේශනාව මෙයාත් ඇහුවා. එතන චතුරාර්ය සත්‍ය කියනකොට බරණැස සිටුවරයා සෝතාපන්න වුණා. යසකුල පුත්‍රයා අරිහත්ත්වයට පත් වුණා. එතනම අරිහත්ත්වයට පත් වුණා. ඊට පස්සේ පෙනෙන සැලැස්සුව ඉරදියක් කරලා දුණා පේන්නේ නැති වෙන්න සෝවාන් වුණාට පස්සේ තමයි පේන්නේ. දැන් ඉතින් සෝවාන් වෙච්ච කෙනෙක් පුතා එදන් යන්නේ නැහැ නේ කවදාවත්. ගෙදර මොකද හිතන්නේ? සෝවාන් වුණාට පස්සේ පස්සට යනවද? නිවන් මාගේ පස්සට යන්න. ඉස්සරහටම තමයි යන්නේ. අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ කියලා කියනවා. කවුද කියන්නේ? සෝවාන් වෙච්ච අය. දන්නේ නැහැ යන්න. පස්සට යන්නේ නැහැ කතන්දරයක්. ආයි පසුබහින්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනෙක් නම් ස්වාමීන් වහන්සේ පැවිදි වෙච්ච කෙනෙක්. උන්වහන්සේ කවදාවත් ආපස්සට යන්නේ
ඉස්සරහටම යන්න. දැන් ඉතින් ආරාධනා කළා. දැන් මේ සාන්නාසේ එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ආරාධනා කළා සිටු මදුරට වැඩියා. එහෙදි බණ අහලා සුජාතාවත් අර යසකුල පුත්‍රගේ බිරිඳත් සෝවාන් ඵලයට පත් වුණා. ඒතර තෙරුවන් සරණගේ පළවෙනි උපාසක මහත්තයා බරණැසිටුවරයා කියලා අපි අහලා තියෙනවා. පළවෙනි උපාසිකා සුජාතා කියලා අහලා තියෙනවා. ඒක තමයි ඒ සිද්දකින් පෙන්නන්නේ මොකක්ද? බුදු කෙනෙක්ගේ වචනෙට කොච්චර මිනිස්සු දමන්නේ උනාද? මේක නැති බැරි කමට නෙවෙයි. දේවල් තියෙද්දි දමණය උනේ. පැහැදුනේ. ඒකට පුරුෂ ධම්මසාරති ගුණේ තමයි විශේෂයෙන් කියන්නේ. මේ බුදු වචනේ අහලා තමයි මේ දමණය උනේ. දැන් අඟුලිමාල වගේ අය දමණය කළා. හැබැයි එහෙම ඊට වඩා පිරිසක් වචනෙන් දමණය කළාද? කෝටි ප්‍රකෝටි අසංඛ්‍යාත විමල සුභාහු පුන්නචි ගවම්පති කියන යාළුව හතර දෙනාත් ඇවිල්ලා අර විදියටම මහාන වුණා. රහත් වුණා. තව 54 දෙනෙකුත් ආ ඊළඟට බද්දවග්ගිය කුමාරවරු කියලා අර එකටම පොඩි කාලේ ඉඳන් හිටපු යාළුවෝ 30 දෙනෙක්. බද්දවග්ගිය කියන්නේ එකනේ හොඳ යාළුවෝ කියන එකනේ. මෙයාලට 29 දෙනෙක්ට භාර්යාව හිටියෙ, එක්කෙනෙක්ට භාර්යාව හිටියෙ නැහැලු. එක භාර්යාවක් නැති නිසා එක වෛශ්‍යාවක් එක්කගෙන ගියාලු. මේ විනෝද වෙන්න. දැන් ගිහලා නානාලු. නානකොට අර ප්‍රමාදයක් බල්ල දැන් දියබුංග ගහ නානකොට අර කට්ටිය වෛශ්‍යාව මොකද කළේ? ඇඳුනුයි ආභරණයි පොදි බැලන් පැනලා දිව්වා. පස්සේ බලනකොට මේ කාන්තාව නැහැ. ඔක්කොම උඩට ඇවිල්ලා හොයාගෙන එනවා. එනකොට භාග්‍යතුන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. ඇවිල්ලා ඇහුවා මේ පැත්තෙන් කාන්තාවක් හිම ගියාද? එතකොට කිව්වා කුමාරවරුනි වඩා වටින්නේ අනුන් ගැන සෙවීමද තමන් ගැන සෙවීමද? සාදු කියන්නේ මේ බුදු කෙනෙක්ගේ වචන විලාසය අපිට නැහැනේ. කාට ගන්න බෑ ඒක. තථාගතයන් වහන්සේ එක වචනකින් මෙයාල දමණය කළේ. අන්නේ වචනෙන් තේරුණා ඇත්තටම හැබෑවනේ නම් අනුන් ගැන හොයලා නැන්නේ තමා ගැන සෙවීම ශ්‍රේෂ්ඨයි කියලා වාඩි වුණා. බණ ඇහුවා. අන්තිම කෙනා සෝතාපන්න, ඉහළම කෙනා අනාගාමී. 30 දෙනා යාළුවෝ. නෝන්ලට වෙච්ච දෙයක් පොතේ නෑ. එයාලා ගෙදර යන්නේ නැති. අර 30 දෙනා මහාන වුණා. ඒ විශ්වභාවේ මහාන. නෝන්ලා ගෙදර යන්නේ නැති මොකද පොතේ නෑ. පොතේ නැති අපිට කියන්න බෑනේ. අපි දන්නේ නෑනේ. ඒතර ඒ ස්වාමීන් වහන්සේලාට කියනවා පාවීයක භික්ෂුන් වහන්සේලා නැත්තම් බද්දවග්ගිය භික්ෂුන් වහන්සේලා. නමුත් උන්වහන්සේලා ආරණ්‍ය වාසී වුණා කියන එතනින්. දැන් කීයේ කීයේද? මුලින් 60යි දැන් 30යි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ යනවා උරුවෙල් දනව්වට. උරුවෙල් දනව්ව තියෙන්නේ බුද්ධ ගයාව ආසන්නෙමයි. ඒ ගයා තීර්ථයේ ඒ නදිය අසබඩ ඉන්නවලු උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන ජටිලයෝ. ජටිල කියන්නේ ජටාදර. ජටාදර කියන්නේ කොණ්ඩේ උඩට බැඳලා අර වෙලන් ඉන්නේ. සමහර පංජාබ් වල එහෙම දැනුත් ඉන්නෝ. ඒ පංජාබ් ජාතිකයෝ ඔක්කොම ජටාදරයි. ඉහලින් ඔලුවට වෙලාගෙන තමයි ජටා මට්ට දරන්. ජටා දරන්න නිසා ජටිල කිය. දැන් මේ ජටිලයාගේ අසපෝට යනවා භාග්‍යතුන් වහන්සේ. ගිහිල්ලා අහනවා කාශ්‍යප ඔබට බරක් නැත්තම් මම මේ දවසක් මේ ඉන්නද? ඉන්න තැනක් නැතුවද යන්නේ නැත්නම් කාශ්‍යපට පිට වෙන්නද යන්නේ? උරුවෙල් කාශ්‍යපට පිට වෙන්න යන්නේ. ඒ වදී කුටි නම් පිරලා තියෙන්නේ. අපිට එක්කෙනාට එක ගාණේ තියෙන්නේ. මේ ගිනිහල් ගේ නම් ඉන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකෝ? ගිනි පිඹින නාගයෙක් කියනවා. ඔබ අහලද ගිනි පිඹින මකරු එහෙම ඉන්නවා කියලා නේ? අද කාලේ. ඉස්සර ඉඳලා තියෙන ගිනි පිඹින නාගයෙක්. දැන් ඔය චූටිම්බගේ බලන්න ඕන නම් ඉන්දියාවේ නයින්ගේ ස්වභාවය බැලුවම බය හිතෙනවා. ඒ තරම් විශාලයි. මේ මහතයි දිගයි. එහෙනම් ඉස්සරත් ඉන්නට ඇති. ඉඳලා තියෙනවා නේ. ඇති නෙවෙයි හිටියා. ඔය මේ නයෙක් ඉන්න මෙයාක ඉන්න පුළුවන් නම් ඉන්නකෝ. මට ප්‍රශ්නයක් නෑ. මට නම් ප්‍රශ්නයක් නෑ. ඒක ඉතින් කියලා ගියාම බය දැන් නාගයා බැලුවා මගේ කුටියට කවුද? මගේ භවනට මේ ශ්‍රමණෙක් ඇවිල්ලා කියලා දුම් පිට කළා. දුම් පිට කළේ මරන්න. බුදුරජාණන් වහන්සේ දුම් දැම්මා. අරයාගේ දුම් ඇවිල්ලා වැදෙන්නේ නැහැ ඇඟේ. භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දුම් ඇවිල්ලා අරයාට ඇවිලෝ. හුස්ම ගන්න බැරුව. අර ගිනි පිට කළා. බුදුරජාණන් වහන්සේ ගින්න පිට කළා. ගිනි දෙක එකට එකතු වෙලා ගිහිල්ලා නයා පිච්චෙනවා. දැන් කවන්න අර කට්ටියට වෙන දැන් අන්න හරි දුමත් දානවා. ඉනියල්ගෙන් ගිනිත් දානවා. දැන් නම් අර ලස්සන ශ්‍රමණේ අපව්වානේ. මැරිලත් දන්නේ නැහැ කියලා වට වෙලා ඉන්න බලාගෙන. වතුර ගහනවා. ඇයි ගිනි ගණේ කියලා. වතුර ගහලා බලනකොට මෙන්න පාත්‍රය ඇතුළේ ඉන්න ණයා. ගිල් දුන්න ගෘහ කාශ්‍යපට මේ ඔයාගේ ණයා ඉන්නද දෙන්නද කියලා. ආ ඒක තමයි. ණය දමණය කරන්න පුළුවන්. හැබැයි අපි වගේ රහත්නම් නැහැ කිව්වා. කවුද කියන්නේ?
ඒ කියන්නේ ඔය වගේ පාතිහාර 3000 ගාණක් පෙන්වලා තියෙනවලු උරුවෙල් කාශ්‍යප දමණය කරා. ඒත් කොයි වෙලාවකවත් පිළි අරගෙන පිළි අරන්නේ නැහැ හැමතිස්සෙම කියන්නේ නෑ නෑ. හැබැයි හරි කැමති මොකෝ මේ භාග්‍යවතුන් වහන්සේ ලස්සනයිනේ. කාට කරදරේකුත් නෑනේ. අනේ ලස්සන ශ්‍රමණයෙක් කියලා ආසය කට්ටිය. ඉතින් ඒ නිසා ඉන්න දුන්නා. කොටියක් දීලා ඊට පස්සේ ඉන්න දුන්නේ. වන්නල හැබැයි ඉන්නවා. දවල්ට ඉතින් භාග්‍යවතුන් වහන්සේ භාවනා කරගන්නවා. සමාපත්තියෙන් ඉන්නවා. ඔය අතරින් ලංකාවටත් වැඩලා තියෙන. ඉන්න ගමන්නේ. ඉතින් ඔහොම ඉන්නකොට විශේෂ අවස්ථා කීපයක් තියෙනවා මේ උරුවෙල් කාශ්‍යප දමණය ගැන කියනකොට විශේෂ තැන් ටිකක් තියෙනවා. ඉතින් ඒ වයිදි දැන් මේ කට්ටිය දැන් මොනවාද මේ ගිනි පූජා කරනවානේ. දර පලන්න හදනවා හදන දර පෙලෙන්නේ. بس මේ කියනවා එකක් දෙකට මර සමණය වැඩක් තමයි. بس ආන කාශ්‍යප දර පලන්නේ. ආ පලන්නකෝ එනවා. කියනකොටම දර කොටම් 500ම එකපාර පැල්ල ගියා. بس අරන් ගිල දැන් ගිනි ගොඩවල් තියලා ගිනි තියන්න හදනවා. ගිනි ගන්නෙ නෑ. මේකත් එකක් දෙකට සමණය වැඩක් සමණයක වැඩක් තමයි. ඊපස් ආන මේ කාශ්‍යප ගිනි තියන්නේ එනවා. ආ තියන්නකෝ එනවා. එකපාර ගිනි ගත්තා. ඊට පස්සේ දැන් ගිනි දිවිය පුදරි වෙලා නිවන් හදන වතුර දාන දාන නිවෙන්නේ නෑ. ඊට පස්සේ මේකත් සමණයක වැඩක් තමයි. අය හුවා කාශ්‍යපේ නිවන් එහෙනම්. නිවන් නේ කිව්වා. ඊට පස්සේ නිව්. ওই විදියට තමයි මේ කිව්වා ඉතින් ගිනි දර පලන්න පුළුවන් තමයි. ගිනි තියන්න පුළුවන් තමයි. ගිනි නිවන්න පුළුවන් තමයි. හැබැයි අපි වගේ රහත් නම් අපි වගේ නෑ. මොනවා කළත් අපි වගේ නම් රහත්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අහසින් ගිහිල්ලා ඔය දඹදිව තියෙනවලු ඉස්සර දඹ ගහක්. මොන ගහ දඹ ගහ තාම අපි හොයාගන්නේ දඹ කියන්නේ ජම්බුද අඹද කියන එක දැනට ඉබුත් ජම්බු කියලා තමයි දඹනේ අඹ දමන ආරං කියලා අපිත් කියනනේ සින්දු වල නමුත් අපි තාම දඹ මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ දඹ අපි ජම්බු කියලා දැනට කියන්න හරිද ඒකේ ලොකු දඹ ගහෙන් ලොකු දඹ ගෙඩියක් කඩන් එනවා කඩන් ආවට පස්සේ කොහෙන්ද මේ කියලා අහනවා මම මේ දඹ ගහෙන් කඩන් ආ එහෙම කඩන් එන්න පුළුවන් තමයි ඒත් අපි වගේ රහත් රහත් නෑ ඔය වගේ ඉතින් අරලු ගෙඩි නෙල්ලි ගෙඩි කේක ගෙනාවා කියනවා නමුත් කොච්චර ගෙනාවත් පිළිගන්නේ නෑ කාශ්‍යපයා උරුවෙල් කාශ්‍යප පිළිගත්තේ නැහැ ඊට පස්සේ දැන් මිනිස් වෙනවලු දවසක් අපි තෝ පොයේ දවසේ කියලා ලක්ෂ ගානක් එනවා උරුවෙල් කාශ්‍යප වඳින් අම්මෝ අද හිටියොත් නම් මෙයා ඉවරයි අපි අද එන්නේ නැත්තම් හොඳයි අර සමණය ආවොත් අපේ කාඩ් කුඩු ඇයි නිකන් හරි අහසට හරි බැන නැංගෝ ඉවරනේ මිනිස්සු පැහැදෙනවනේ මෙයාලට අහසට පයින් නගින්න බෑනේ ගිනි දෙවිය පුද පුද ඉන්නවා ආන්න එතකොට භාග්‍යතුන් හස්සේ දැක්ක උරුවෙල් කාශ්‍යප හිතනවා මම ආවේ නැත්තම් දැන් එදා ඉතින් භාග්‍යතුන් හස්සේ උතුරු කුරු දිවේනට පින්න පාති ගිහිලා අනෝතත්වලෙන් දානෙත් වළඳලා එහෙ හිටියා පස්සේ ආවට පස්සේ අපිත් අහනනේ ඇයි අනේ ආවේ නැත්තේ වා කියලා ඇයි ඉතින් ආ හිතුවේ එන්න එපා කියලා ඒකයි මං ආවේ නැත්තේ ආ ඒ මං හිතේව දැක්කද ආ ඒව දැක්කට මම වගේ රහත් නම් නෑ රහත් නම් නෑ කියලා ඊට පස්සේ ගම් වතුරක් එනවා වැස්සක් වහලා ගම් වතුරක් එනවා ඔක්කොම යට වෙන ගඟ ගැලුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් කාශ්‍යප උරුවකුත් තරන් එනවා මේ බේරගන්න. එනකොට අර ගොඩබිමේ ඉඳගෙන ඒ ගං වතුර මැද්දේ ගොඩබිමක් මවාගෙන බුදුරජාණන් වහන්සේ සක්මන් කර කර ඉන්නවා. ඊට පස්සේ කිව්වා ඇවිල්ලා කියනවා අනේ අපිත් ඔබ වහන්සේ යට වෙලායි කියලා හොඳට ඉන්නවනේ. ආ හොඳයි කියලා ඇවිල්ලා ගොරුවේ වාඩි වුණා භාග්‍යතුන් වහන්සේ. සිගෝතේ මේ ගං වතුරට අහු වෙන්නේ නැහැ තමයි. එනකොට අපි වගේ රහස් නම් නැහැ කියලා. ඊට පස්සේ උරුවෙල් කාශ්‍යපට සැරට කිව්වා ඔබ රහත් වෙලා නෑ මේ ධර්මයේ අහන්න කිව්වා. ඊට පස්සේ ආ වැඳ වැටිලා සරණ ගියා. ජටා මඩලු ගැලෙව්වා කියනවා. කෙස් ටික කපලා ගඟටම දැම්මා. දාන්න කලින් ගෝලියෝන්ගෙන් අහන්නකෝ ඔබ ගුරුවරයෙන් ගෝලියෝන්ගෙන් අහන්නකෝ ගෝලියෝකෝ අපිත් ඉතින් කලින් ඉඳන් පැහැදිලා හිටියි ගුරුන්නාසෙ කිව්වේ නෑනේ අපිට තාම. ඒක අපි මේ බලන් හිටියේ. අපිත් එකපයින්ම කැමතිව ශ්‍රමණයාගේ වැඩ දැකලා අපිත් පැහැදිලා ගෝ හිටියේ. හරිනේ. දැන් ටික දවසක් ගියා වැඩේට. එකපාර කරේ නැහැ කාලයක් ගිහින්. දැන් මේ බලන්න බුදු කෙනෙක්ගේ ආනුභාවය බුදු කෙනෙක්ගේ ශක්තිය බුදු කෙනෙක්ගේ වාක් විලාශ සහ 이르දි ප්‍රාතිහාර්ය දැන් මේව දන්න කෙනෙක් කවදාවත් බුදු කෙනෙක්ට අපහාස කරන්නේ නැහැ අපිට හිතන්න තියෙන්නේ කො නිගණ්ඨනාත පුත්‍ර සරණ ගියපු අය වෙන්න ඕනේ මේ කට්ටිය නිගණ්ඨ වෙන්න පුළුවන් ඇයි නිගණ්ඨ නිවන් දැක්කේ නැහනේ ඔය අපාය වල වලට ගිහලා සමහරට දැන් බේරලා මෙහෙ ආවිල්ලා එන්නත් පුළුවන් ඒ සිවුරම දරාගෙන ඒ භාග්‍යතුන් වහන්සේටම එයා කියලා කතා කරනවා. ඒ වගේම අර මොකට දහනවා බුද්දිස්ට් එකේ ව්‍යංජන 32ක් පූජා කරනවලු දලදා මාලිගාවෙත් 32ක් පූජා කරන මොකටේ තියලා. තියයි දැව්වා එහෙම දන්නවනම් මිනිස්සු. එනිසා එක මහා අන්ධ බාල පෘතජන කතාවක්. ඉතින් බුදුරයා මාසෙට නින්දා කිරීම විපාකය එහා මුදුරවන්ට එනවා. ඒක අපි කියලා එන එකක් නෙවෙයි. ඒක කැරකිලා එනවා. ඒ නිසා දැන් ඔන්න විද්වත් සභාව කියලා සභාවකින්
ඕමල්පේ සෝභිත කියන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා අපේ පියරන්ද බණ්ඩාර නීතිඥතුමත් මැදිහත් වෙලා තමයි මේ කියන නීති මාර්ගයට පැමිණලා තියෙනවා. මොකද ඒ හාමුදුරුවන්ගේ නම ඉතින් කියන්න තිත්තගල්ලේ ආනන්ද සිරි කියන හාමුදුරුවෝ දැනට ඉන්න සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ අග්‍ර ශ්‍රාවකයා. දෙන්නම එකවල්ලේ පොල්නේ නේද? අපිට වාගේ හිතා ගන්න පුළුවන් කොහොමද කියලා. තකට තක ඇති නේ. ඉතින් අර එහෙම දේවල් කියනකොට ළමයිත් කැමති. තරුණ ළමයි අද කාලේ කැම්පස් ළමයි හරි කැමති. මොකද නිරාගමිකයිනේ. ආගමක් නැහැ, අදහන්න කියන්නේ නැහැ, වදින්න කියන්නේ නැහැ, පූජා ඕන්නේ නැහැ, මේ දන් දෙන්න ඕනෙත් නැහැ. ඇවිල්ලා ඔහේ ඉන්න තියෙන්නේ. ඉතින් හරියට එනවා තරුණය ඇවිල්ලා මහාන වෙනවා. මොකද එයාලා කියනවා මේ වචනෙකුත් කියන මයික කියන්නේ. ඒ එහෙම ඉන්න පුළුවන් හොඳට. හොඳයි සැපයිලු එක. ඉතින් එමනම් ඔය ඔය වගේ දේවල් දැන් වර්තමානයේ සිද්ධ වෙන දේ මම මේ ඔබට කතා කරලා මේ ශ්‍රද්ධාව නැතිකම විපත සහ වචනේ වරද්ද ගැනීම විපත තමයි අපිට පේන්නේ. මෙතනත් අපේ බෝසතාණන් වහන්සේ ඊළඟ අන්තක්කල්පේ බුදු වෙන්න ඉන්න උතුම පවා කට වරද්ද ගත නැද්ද? එහෙනම් හිතන්න තියෙන්නේ මේක වචනේ පරිස්සම් වෙන්නම ඕන කියන්න දෙයක් නැත්නම් කට පියන් ඉන්න කියනවා. විශේෂයෙන් හාමුදුරුවරු ගැන ස්වාමීන් වහන්සේලා ගැන ගිය අය වශයෙන් තීන්දුව තීරණ ගන්න යන්නේ අපි කියන එක ඇත්ත. අපි කියන්නේ දැනගෙනනේ. අපිට අපි කියන්නේ ඇසුරු කරලා දැනගෙන. ඔබට ඇසුරු කරන්නේ නැතුව කෙනෙක් ගැන කතා කරන්න යන්න එපා. මොකද ගිය අවුරුද්ද වැරදි කරපු හාමුදුරු මම හැමදාම කියනවා මේ අවුරුද්ද සෝවාන් වුණොත් එහෙම ඔබට පව් පිරෙනවා. ආරූපවාද වෙන්න පුළුවන්. ඒ නිසා එයා පර කලින් වැරදි කළා වෙන්න පුළුවන් කවුරු හරි. නමුත් දිගටම මේ මට්ටමෙන්ම කතා කරන්නත් යන්න එපා. හරිද? වර්තමාන තත්ත්වය මම මේක වර්තමානයේ තාම ඔන්න නඩුව දැන් තියෙනවා. ඉතින් නඩුවෙන් පස්සේ මොනවද කියලා අපි දැන් බලාපොරොත්තු වෙමු. ඉතින් මේ හාමුදුරන්ට අවශ්‍යතාවය තියෙන නම් එයා සිරගෙදරටම යවන්නට අවශ්‍යතාවය. අපි ඊට සාදු කියන්න ඕනෙත් නැහැ. එපා කියන්න ඕනෙත් නැහැ. අපේ පාඩුව අපේ වැඩේ කරන අපි මේ අහිංසකව නිවන් මඟ යන්. අපි ඉතින් වැඩිය ප්‍රසිද්ධත් නැහැ. අපි කවුරුත් දන්නෙත් නැහැ. මේ උපවාසකම්මල කවුරුත් දන්නෙත් නැහැ. අපි ඔහේ මේ කැලේටලා නිකන් නිවී සැනසීමු. නේද? කවුරුත් කවුරුත් ඇවිල්ලා අපිට බාධා කරන්නේ නැහැනේ. බණ අහන්න එපා කියන්නේ නැහැ. මේ භාවනා කරන්න එපා කියන්නේ අපිට අපේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ අන්න එවැනි මිසදුටුවන්ගේ ඇසුරට අපි පත් උනේ නැති එක. ඒ නිසා ඒවට ගිහින් බැලුවට කමක් නැහැ. ඕනනම් ওই මන්දාවට එමෙ යන්න වගාවල් බලන්න පුළුවන්. ලස්සන වගා තියෙන පොල් වගාවල්, බී වගාව, බීට් රූට් එහෙම තියෙනවා. ගෝවා වව නැටි ඉගෙන ගන්න පුළුවන් කියලා. හාමුදුරුවෝ කියලා දෙනවා ඇහුවොත්. රෙසිපි කියලා දෙනවා කෑම වර්ග හදන හැටි. ඒව බලන්න ඕන යන්න. කොහෙට? කුරුණෑගල, මැලසිරිපුල, නාවිය නාරන්නට මෙහා. අපේ නාවිය නාරන්නට යන පාරෙමයි තියෙන්නේ. තියෙන උමන්දා අක්කර 70. වගාබිමත් ගිහින් බලන්න පුළුවන්. හොඳයි යනවද? නෑ දැන් යන්න බෑ දුර වැඩිනේ. පස්සේ යන්න. එතකොට ඒව එහෙම කරගෙන යනවා. ඉතින් අපිට කරන්න දෙයක් තියෙද? නෑ කරන්න දෙයක් නෑ. අපි සතුට වෙනවා. අනේ පොල් සරුවට වැවිලා තිබෙනවා අය, කරවිල තිබෙනවා අය, පතෝල තියෙනවා අය, නිල් කටරළු බත් තියෙනවා අය. මොන බත්? නිල් කටරළු බත්. ඒක අලුතෙන් හොයාගෙන තියෙන හාමුදුරුවෝ. ඒ කියන්නේ බත් වලට නිල් කටරළු මල් දානවා හැදෙනකොට. හදාලා බලන්න මොන පාට වෙයිද කියලා. නිල් පාට වෙනවා. ගුණත් දන්න අනේ කනවා මන්දා. ඉතින් අපි කියන හාමුදුරුවෝ අබ්බලා මට ඉරිසියා කරන්න එපාලු ගොබ්බයෝ. උඹලා ගොබ්බේ වගේ කියලා හලන්න නැතුව මගේ දාන්න උඹලත් වවාගෙන කවපල්ල එක. අපි නම් එහෙම වවන් කන්නේ නැහැ. ඉතින් අපිට දායකයෝ ඕගෙනත් දෙනවා. ඉතින් වවන්න අවශ්‍යතාවය අනිත් එක මෙහෙ වවන්නත් බෑ. ටීම් එකක් ඉන්නවා එකට. කවුද? රිලව් වඳුර කණ්ඩායමෙන් අපි වැව්වොත් එයාලා කාලයයි. එතකොට ඉතින් වවල වැඩකුත් නැහැ නේද? මිරිස් නම් කන්නේ නැද්ද කොහෙද? අනිත් ඒවා නම් කනවා. මිරිසුත් කනවා? ඒකනේ මම බැලුවේ. මිරිසුත් කනවා. ඈ කඩලා හරියනවනේ අර විනාශ කරලා යනවා. ඒ නිසා වවන්නෝ දිනන්නෝ ය කියනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේලා වවන්නෝනේ වවන්නෝ නැයකට ඕන තරම් ගිහි ජනතාව ඉන්නවා. හරි. ඉතින් එතන වෙලා තියෙන මොකද්ද මේ ට්‍රැක් එක පොඩ්ඩක් පැනලා තියෙනවා. ඒ පැනනට පස්සේ අපි ඔළුවෙන් හිටගෙන කිව්වද ඒ පැනපු කෙනාට තේරෙන්නේ නෑ. එයා ඒ ට්‍රැක් එකේ වඳා යන්න. අපි කියන පොඩ්ඩක් අර වයර් එකක් දිහා ගිහිට මෙටුනම් මේක හදන්න අමාරුයි. එකන කියන එක පිළිගන්නෙත් නැහැනේ. එන අපි සරණ ගියේ භාග්‍යවත් බුදුරජාණන්. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුන්ට පැනවා පටවින් කණෙයවා කණාපෙයවා පාචිත්‍යම්. ඇයි පැනෙව්වේ?
පානිසානේ පොළව හාරන්නත් එපා, හාරවන්නත් වෙන වගා කරන්න කිව්වොත් මොකද්ද හාරන්න වෙන්නේ? පොළව හාරන්න වෙනවා. හාරන්න කියන්න හරි ඊට පස්සේ තමයි භූතගාමී පාචිත්‍ය. ඔය කොළ වර්ග සිඳින්න බෑ. එන වගා කරන කරන කොළ කපන්න සිද්ධ වෙනවා. තනකොළ කපන්න සිද්ධ වෙනවා. ඉතින් එතෙන් දෙක දෙයක් අපිට සතුට වෙන්න පුළුවන්. ඒ හාමුදුරුවෝ වවාගෙන කනවා. මොකද කියන්නේ? වවාගෙන කනවා. විශ්වණින් වහන්සේලා වවාගෙන කනවා. කෑම වියනවා, හදනවා. හොඳ රෙසිපිස් කරනවා. රෙසිපිස් පෙන්නනවා YouTube එකේ තියෙනවා. මේ බලන්න ඕන රෙසිපි. උමන්දාවේ රෙසිපි තියෙනවා. ඒ රෙසිපි බලාගෙන කෑම හදන්නත් පුළුවන්. එතකොට ඒක නිවන් මාර්ගද මොකක්ද? සාමාන්‍ය වැඩක් නේ. ඒක වලලත් කරනවානේ. එතකොට යාලා කියන්නේ ඒක 100ෙන් කරනවලු. වල නෙලන එක මොකද්ද කරන්නේ? 100ෙන් කරනවා. ඒක එක පැත්තකින් හරි. ඉතින් 100 පැවැත්වීම හරි. හැබැයි විනයට විරුද්ධයි. අකෝ පිරිස පැහැදෙන්නේ නැහැ. දැන් අප හැදුණු අයගේ පැහැදීමටත් පැහැදුණුන්ගේ වඩා පැහැදීමටත් නිබුදුරේ මාස විනය පනවල තියෙන. ඒක ඒව කඩනකොට වෙන්නේ පැහැදෙන්නේ නැහැ. තියෙන පැහැදීම නැති වෙන නිසා තනකොළම ගලවන්න ඕනේ සීය පිටවන්නට. තව වැඩ තියෙනවා තියෙනවා. ඕන තරම් වැඩ තියෙනවා. ඒ නිසා මෙතන තියෙන එකයි මේක වරද්ද ගත්තට පස්සේ අද තේරෙන්නේ. අද කෝටි ගණන් ලැබෙයි. කොළඹ නෝන්ල වඳී උඩ දාගෙන සලකයි පිටරට සංචාර ලැබෙයි රටවල් එක. ඒ හඳුරුකෝ 40කට ගියායි. රටවල් කීකට? 40කට ගියායි. ඒක ලොකු සතුටක් වශයෙන් උන්වස් දකින්නවා. නමුත් තව රටකට චන්න වෙනවා ඔහම ගිහින් ගිහින්. අවීචි මහා නිරේකින් රටට චන්න දෙන්න වෙනවා. මැරිච්ච ගම යනවා. දැන් සැපට ඉන්නවා. සැපට අපි වළඳනවලු. සැපට ඉන්නවාලු. hina වෙලා ඉන්න එකලු සතුට. ඉතින් ඒක නිසා හරි සතුටුයි ඉතින්. නමුත් දැන් සතුට උනාට පරලව මොකද කියන්නේ? දුකයි. මෙලව සැපයි පරලෝ දුකයි. ඒක දැනෙන්නේ නැත්තේ මොකෝ? තාම පරලෝ පේන්නේ නෑ. ඒව පේන්නේ ගිය දවසට පාසකම්. ඒව අවිල්ල කියන්න විදියක්වත් නෑ. කියන්න විදියක් නෑ. බුදුරජාණන් වහන්සේන අවස්ථා කිහිපයකදී ඔය පරලෝ කිහිපය ගෙන්නලා කතා කරවල තියෙනවා. ඔය අසුර මේ කාලගංජික අසුර නිකායේ ඉපදුනා කෝරක්කිය කියන මේ සුනක වෘතේ රැකපු කෙනෙක්. කෝරක්කිය. මේ කෝරක්කියව දැකලා පැහැදෙනවා සුනක්කත්. සුනක්කත් කියන්නේ විශාල මානුනි මහාන වෙච්ච භික්ෂුවක්. හැබැයි මෙයා නිතරම බුදුරජාණන් වහන්සේට විරුද්ධව හිටියේ. පැහැදුනේ කාටද? නිගණ්ඨයන්ට. බලවත රගනට. අනේ හොඳයිනේ, හොච්චර සිල්වත්ද කියලා මෙයා හිතන. දැන් බුදුරජාණන් වහන්සේ පස්සේ යන ගමන් මෙයා පැහැදෙන්න කාටේ? නිගණ්ඨයන්ට. එතකොට ගාම්බ පැහැදුනා නේද අර කෝරක්කියට? ආව් ඔබ වහන්සේ එකටම මසුරුද කියලා ඇහුවා. නෑ මම මසුරු නෑ මෝඩයෝ. හැබැයි බලාපන් ඔය කෙනා දවස් 7කින් මැරෙනවා. දවස් 7කින් මැරෙනවා. අජීර්ණ කැදලක මැරෙන්නේ. දැන් එයා ගිහිල්ලා කිව්වා මේ කෝරක්කිය පරිස්සම් වෙන්න ශ්‍රවණ ගෞතමයෝ උඹ දවස් 7කින් මොකවත් නොකා ඉඳපන් කිව්වා. අපි ගිහිල්ලා බොරු කරමයෝ ශ්‍රවණ ගෞතමයන්ගේ. දැන් සිවුරු දාගෙන ඒකනේ පුදුමේ. සිවුරු පෙරවගෙන මෙයා විරුද්ධව ඉන්නේ. දැන් අන්න සපෝට් කරන කාටේ? කෝරක්කියට. ගියන් කිව්වා කියලා. දැන් කෝරක්කිය පරිස්සම් වුණා. කන්නේම නෑ දැන්. හයක් හයක්ම කෑගෙන හත් වෙනකන් කන්නම කැමති කෑම හදාගෙන හොඳම දායක එනවා දැන්. ගෙනල්ල දැන් මාරයන් වහන්සේ කන්න දැන් බල්ලොන්ට බත් දාන්නේ කොහෙටද? බිමට දාන්න. දායක ගෙනල්ල මේ මුකුත් අතට දෙන්නේ නැහැ. බිමට දැම්මම බල්ල වගේ මොකද කරන්නේ? අත් දෙක වස්සට බැඳගෙන දිවෙන් තමයි කන්නේ. ලෙව කාගෙන යනවා බට්ටික. අනේ බඩගිනියත් වැඩි දවස් 6ක් කෑවෙන්නේ නැණි වෙයි කියලා අර බත් ඔක්කොම ටික කාගෙන කාගෙන ගිහිල්ලා ඉස්පිරුත්තාව ඇදලා එදා මලා. දැන් එකක් හරි. කෝරක්කිය මැරුණා. කිව්වා කීරණ තම්බ කියන සොහොන් පිටිය ටිකෝ ගිහින් දාන්නේ. දැන් මේ මිනිස්සු එක බොරු කරන්න ඕනේ කියලා වටේම යන යන දේ ගම්මගේ තැපි දාන්න බෑ. බැරිම දැන් ඇදලා ගින් දැන් මතෙන්ට. ආයිකත් හරි ගියා කොහොමද අසුරනිකාය කියලා පෙන්නන්නේ? පෙන්නන්න මොකද කරේ? භාග්‍යවතුන් වහන්සේ අමසෝනට ගිහිල්ලා අර අසුරේව ගෙන්නෙව්වා. කොහෙටද? අර කෝරක්කියගේ මලමිනියට. බල මලමිනිය නැගිටගෙන ආවා. ආවට බයවම කොහෙද ගිහිල්ලා ඉපදුනේ කියලා. කිව්වා මං අසුරනිකායේ උපන්නා කියලා. එතකොට එතනින් පේනවා තථාගතයන් වහන්සේට තථාගත කියන්නේ කියන දේ වෙන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොත් ඒක බොරු කරන්න බෑ. ඔයගේ තව සිද්ධියක් වෙනවා. තමන් වහන්සේගේ මාමණ්ඩිට යසෝදරාගේ තාත්තා කව සුප්ප බුදුරජාතුමා
බොහෝ සෙයින් නිඳා කරන භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා එකක් තමයි තමන්ගේ දියණියව කණවැන්දුම් කළා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ වචනය ප්‍රකාශ කරනවා දවස් 7කින් මෙයා මැරිලා අවිචි මානිරේට යනවා කියලා. එතකොට පොළොව පැල්ලන යනවා කියන්නේ මෙයා කල්පනා කර පොළොවට බහින්නේ නෑ මම. මං උඩ තට්ටුවේ ඉන්නවා. දැන් උඩ තට්ටු හිටියොත් තට්ටු හතක් විතර උඩින් හිටියොත් පොළොවට යන්න විදියක් නැහැනේ නේ. හයක් හිටිය පරිස්ස. හත්වෙනි දවසේ මෙයාගේ අස්වැය කෑ ගහනවා. අමගුල් අස්වැය. කවුරුත් දමණය කරන්න දමණය වෙන්නේම නෑ. ඉතින් පස්සේ අමතක වුණා මේක මේ යන්න හොඳ නෑ කියලා. අර අස්වැය කෑ ගහන නිසා ඉබේටම පහළට එන්න පටන් ගත්තා. එනකොටම ඇදී ඇදිලා වැටුණා. පඩිපෙළට වැටිච්ච පාර පෙරලීගෙන 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 සත්මහලින්ම බිමට පඩිපෙළ පාමුල වැටෙනකොටම පොළොව විවර වෙලා ගිනිදැල් ඇවිල්ලා ගිනිදැල් වලින් වෙලිලා සුප්පබුද්ධ රජතුමා නිරේට ගියානේ. එහෙම නිරේට කියපුවා අය බහලා තියෙනවා කීප දෙනෙක්. දේවදත්ත රණාස කොමත් ගියා. චින්චි මානවිකාවත් ගියා. දෙන්නයි තුන් දෙනයි දැන් එතකොට. එතකොට මේවා වාසනාවන්ත දේවල් නෙවෙයි. බුද්ධ ශාසනයකවත් මෙයට නිවන් දකින්න පින තිබිලා නැවිපත් කරගත්ත දැන් චින්චිමාණිකා කරගත්ත කොච්චර අපරාධයක්ද නේ. බොරු චෝදනාවකුත් කළා දරමිටියත් කඩා වැටලා දැන් කකුල උඩ නේද අහලා තියෙන කතා. ඔව් ලක්දේ රජතුමාගේ පඬුපුල්ලස නුනු වෙනවනේ මේ කතා සංවාදය අතරදී. දැන් අපිට ඉස්සරහට ඒ කතා අහුවෙනවා. මේ විපාක වාරයක් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ නැත්තම් බුදු කෙනෙක්ට මේ හඳ බලාගෙන ගොම ගහනවා වැඩන්නේ. ඒකින හඳ බලාගෙන ගොම ගහනවට හඳ පිරිමුණ හඳ පිරිපුණ හඳ පිරිසිදු. හැබැයි ඒකටත් ගොම ගහනවා වගේ තමයි බුදු කෙනෙක්ට නිඳා කරයි කියලා. එතින් බුදුරජාණන් වහන්සේ විපාකෙ ගෙව්වා. හැබැයි චින්චි මාණික රැස් කරගත්තා. දමදිව ගියාම ඕන්න යන්න සවැත් නුර දෙවරම් වේ කෙලවරක තියෙන උපකුණ. තවම සතෙක්වත් ලං වෙන්නේ නැහැලු වතුර බොන්න. ඒ තරම් බයයි. ඇයි? වැටුන වැටුනොත් ඉතින් යනවා ඇතුළට. වලක් නෙ තියෙන්නේ ඔකේ. ඒ නිසා මිනිස්සුත් ඒ දුර ඉඳන් තමයි බලන්නේ. වැටක් ගහලා තියෙනවා. දුර ඉඳන් බලන්න. ඒ ඉතන කියන චින්චි මාණිකාව නිරයට ගිය තැන. හොඳයි එහෙනම් කර්ම ගෙවද්දී භාග්‍යවතුන් වහන්සේ මේ පව් තියන අය පව් රැස් කරගත්තා. දැන් චින්චි මාණිකා කරේ තමන්ගේ වැඩක් නෙවෙයි අනුන්ගේ කොන්ත්‍රාත්තුවක්. ඔය නිගණ්ඨ ආදී තීර්ථකයෝ තමයි මෙයාට මේ වැඩේ බාර දුන්නේ. කොහොමද කළේ? හවසට මිනිස්සු බණහල් එළියට එනකොට යනවා දෙවුරම් වේර පැත්තට රතු පාට ඇඳුමක් කරලා ලස්සනට බැබලි බැබලි යනවා. හිතා ගන්න පුළුවන් නේද? මාල දාලා මුදු දාලා එහෙම යනකොට තේරෙනවා කවුද මේ යන්නේ කියලා. ඇඟිලි 10ට මුදු දාලා නේද? එහෙම ඉන්නකොට අපිට දැන් උනත් තේරෙනවා නේද? එකක් අමුතුයි කියලා කාන්තාවක් උනත් එහෙම ඉන්නකොට. නිකන් විශේෂයි වගේ නේ. දැන් මෙයා ඒක රතු පාටම නම් ගියේ. රතු පාට රාගේ වර්ණයක් ඒක වගේම කැපිලා පේනවා. ඒකනේ සිල් ගන්න රතු වෙනන් ගේ නැතු සුදු වෙනන් ගේ. රතු වඳින්නේ කොයි වගේ තැන් වලට? මගුල් ගෙවල් වලට. මොකද ඒකේ රතු පාට තනම්ම නිසා. ඒවටම කැප වෙච්ච තැන් නිසා. එනම් පාටනොත් අඳුර ගන්න පුළුවන්. මෙයා එහෙම යනවා. යනකොට ඉතින් මිනිස්සු අහන්නේ නැහැ මොනවද යනවා ඒ පැත්තට. ඊළඟ මිනිස්සු දාණේ අරන් එනවාගේ මුදේ දාණේ. එතකොට එනවා ඒ පැත්තේ නම් මෙහෙට. කොහෙද ඉන්නේ රැට? අල්ලපුවටේ තියෙන කොහම තීර්ථකාරාමනේ තියෙන්නේ. ඒකේ තමයි ඉන්නේ. පස්සේ පස්සේ අහනකොට කොහෙද ඉඳලා නම් කොහෙ ගියේ? මම මේ ඊයරෑ සමන ගෞතමයන්ගේ ගඳකිලි ඉඳලා ඉන්නේ. ඔව්. එහෙම කතාව කියලා තමයි අන්තිමට අර දර ටික බැඳගෙන දැන් දර කියනකොට මෙතන ඉන්නේ නිකන් දර වෙනන් ඇවිල්ලා හරියන්නේ නැහැ. මේක අර බඩක් වගේ එන විදිහට තමයි ලී වලින් හදලා තියෙන්නේ. ඒ ලී වලින් හදලා බැඳගෙන යනවා. දැන් බඩ පේන්නේ නැහැනේ රෙද්දෙන් වැහිලා තියෙන්නේ. ඊපස්සේ ඔය නින්දාව යනකොට සද්දු රජතුමාගේ බණ්ඩපුල්ලාසනේ උණු වෙන දෙවිය පුත්‍ර දෙන්නෙක් යවනවා. එක්කෙනෙක්ට කියන මී එක් වෙලා ගිහිල්ලා පටි කපන. මොකේද? බොරු බඩේ. දර වලින් හදපු නැත්නම් අපි ලී වලින් හදලා කියලා. තවයි කෙනෙක් කිව්වා හුලඟම්ම වල රෙද්ද උස්සන්නේ කියලා. රෙද්ද ඉස්සෝම යට තියෙනව පෙරුණා මොනවද තියෙන්නේ කියලා. තරටි කරනට පස්සේ පෘථජන ශ්‍රාවකට කිව්වා තෝ ඉතුරු කරන්න වටින්නේ නැහැ. පස්සෙන් පන්නගෙන සෝවාන් ආදී ආර ශ්‍රාවකයෝ පන්නන්නේ අර නිවන් දැකම නැති අය ඉන්නෝනේ බණහන්නේ. ඒ පිරිමිලම හිටිය පන්නගෙන ගියා. ගහලා අතින් ගහන ගමන් පන්නගෙන ගියා. දුවගෙන ඉල පැන්නේ මොකද? පොකුණට. අන්න ගිනි දැල්ලවිල්ල යත් අවි මේ නිරේට ඇදගෙන ගියා. එහෙනම් මේ දේවල් වෙලා තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේම කියනවා මම වචනයෙන් කරගත් අකුසලිය නිසා. දැන් පැවිදි වෙලා ඒ ශාසනයෙම ත්‍රිපිටක ධාරීව සට්ටබි මේ පංචබිඥා සට්ටබිඥානේ පංචබිඥාලාභිය සට්ටබිඥා කිව්වොත්
ආසවක්ෂේ ඥානයක් දෙන්න ඕනේ. එතකොට රහත් වෙන්න පෙර රහත් උන්නේ නැහනේ. ඒ රහත් නොඋනේ ලෞතුරා බුදු වෙන්න තියෙන නිසා. ඒක රහත් වෙන තු බැරිකමටවත් නෙවෙයි. රහතන් වහන්සේ කෙනෙක් වගේම ගරුභාවණීයයි කියනෝ ලෞතුරා බුදු වෙන නියති විවරණ ලැබපු බෝසතාණන් වහන්සේ කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි නියති විවරණ ලැබපු බෝසත්වරයෙක් වටිනවලු රහතන් වහන්සේ නමක් තරමට. ඊටත් වැඩි. ඇයි කෝටි ප්‍රකෝටි අසංකේය ගණන් සත්වයෝ අමා මහ නිවන් දකින සුදුසු. ටිකක් ලොකු සාදුකාරයක් දෙන්න බලන්න තමයි. මොකද ගොරවන සද්දෙත් එහෙම දැන්. හරි හරි. ඒ ගොරවන අය නැගිටින්න බලන්න. ඒ කියන්නේ මේ ධර්මයේ ගැන ඡන්දේ අඩුද නැත්තම් වයස වැඩිද ලෙඩ වැඩිද මන් දන්නේ නැහැ මොකද්ද කියලා කොහොම හරි. ඔව්. ගොරවන අහුණා නේද? හරි හරි. හොඳ සාදුකාරය නැවත් දෙන්න. හරි ඒ නිසා තමයි මේ රහත්ුනේ නැත්තේ නේ. නියති විරණ ලබාගෙන ආවා ඇවිල්ලා ඒ බුදුසසුනේදී පවා මෙවැනි අකුසලයක් තමන් විසින් තමන් වහන්සේ රැස් කරගත්තාය. ඒ හේතුවේ තමන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න වුණා. දානි ගත්තේ නැහැ හාල් ඇටයක් දෙවර ගෙඩියක් තරම් දෙයක් වළඳවගෙන තල ඇටයක් තරම් දෙයක් සමහර දවසට වළඳව බව සඳහන් වෙනවා. ඔන්න කතාව කියනවා. එකල මම කස්සප සුගත සමයේ ජෝතිපාල වැවිද්දේ බෝධිය මොඩු නිසාවෙන් කී නිසා අවබෝධ ඥානයේ පරම දුර්ලභ විය. ඒ කර්ම විපාක නිසාවෙන් බොහෝ දුෂ්කරතා ලැබ හැසිරු නෙමි. අනතුරුව බෝධිය පතා 6 වසරක් උරු වෙලාවේ දුෂ්කර ක්‍රියා කළෙමි. ඒ මම ඒ මාර්ගයේ උතුම්ම බෝධියට පැමිණියම් පෙර කර්ම විසින් කරන ලද දුර්මාර්ගයේ නොසෙයන්නෙමි. සියලු ලෙස සිත් පිරිසුදු කර පින පව දැන ගැනීමෙන් ශෝක රහිත උපායාස නැති ආශ්‍රව සහිත නිවනට පැමිණෙන්නෙමි. ඔය භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචන සාදුකම්. දෙවනි විපාකය තමයි අබ්බක්ඛාණං බොරුවෙන් දෝෂාරෝපණය කිරීම කියලා කියන. අතීතේ බෝසතාණන් වහන්සේ ශුද්‍ර කුලයේ ඉපදිලා ඉඳලා තියෙන නම තමයි මුණාලි. මොන කුලේ? ශුද්‍ර කුලේ පහත්ම කුලේ ඉපදලා ඉන්නෝ. ප්‍රසිද්ධ නැහැ එකන් පිනෙන් අඩු කෙනෙක් වශයෙන් ඒ ජීවිතය ලැබලා තියෙනවා. අඩු කුලේ ඉපදලා තියෙන අප්‍රසිද්ධයි නම තමයි මුණාලි. මෙයා දූර්තෙක්. දූර්තය කියවස්සේ සුරා දූර්ත, ස්ත්‍රී දූර්ත කියලා කියනවා. මෙතන මොන දූර්තයක්ද කියලා නැහැ. දූර්තෙක් කියලා අපි හිතමු සුරා දූර්තය කියන්නේ බොන කෙනෙක් වෙන්නේ. දැන් බීලා මත් වුණාම එක එක જાති කියනවනේ මිනිස්සු. අන්නේ වගේ මේ මත් වෙලා ඉන්න වෙලාවක මහා තෙරදි අනුභව ඇරේ සුරබුණ සුරබිනම් පසේ බුදුරජාණන් වහන්සේ යම් කිසි කාරණයකට මේ මුණාලි කියන දූර්තය ළඟට ඇවිත් තියෙනවා. කවුද ආවේ? සුරබි කියන පසේ බුදුරජාණන්. එරදි බලයෙන් එන්නේ අහසින්. ආවට පස්සේ මේ ශ්‍රමණයා දුස්සීලයක පාපියෙක් කියලා දෝෂාරෝපණය කළා තියෙනවා. අන්න ඒකත් නිකන් එන බරුව කරගත්තු දෙයක් තමයි. වචනේ මේ දුස්සීලයේ මේ පාපියෙක් කියන වචන දෙක තමයි කියලා තියෙන්නේ. එහෙම දෝෂාරෝපණය කළාම යකුසල නිසා වර්ෂ සිය දහස් ගණන් දුක් විඳලු. අන්තිමාත්ම භාවේ තමන් වහන්සේ ලෝතුරා බුදු වෙනකොට තීර්ථකේ වෛර බැඳගත්තා. වෛර බැඳගෙන හිටියේ මොකද හේතුව? දැන් මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් නිගණ්ඨනාත පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත, පූර්ණ කස්සප, පකුද පකුද කච්චායන ආදී මක්කලි ගෝසාල නේ, ගෝසාල ගෝසාලා විපදිසිනානේ. ගෝසාල කියන්නේ ගවමඩුවේ තමයි ඉඳලා තියෙන්නේ. දැන් තින්නෝනේ නේද සාස්ත්‍රවරු ගවමඩුවේ ඉපදිච්ච මේ ගෝසාලත් ගවමඩුවේ. මක්කලි තමයි නා මක්කලි ගෝසාල. මේ හය දෙනා සංජය බෙල්ලට්ටි මේ හය දෙනා තමයි දඹදිව පුරා නමක් දිනාගෙන හිටපු ශාස්ත්‍රවරු හය දෙනා. ඒ නිසා කියන බුදුරජාණන් වහන්සේට පෙර හිටපු ශාස්ත්‍රවරු හය දෙනා නිසා සත් ශාස්ත්‍රවරු. එයාලා කිව් බණ එහෙම අහලා තියෙද? අහලා නැහැ නේ. උන්නත් දහයි මලත් දහයි. දැන් අර දැන් අර හාමුදුරුවෝ කියන්නේ තිය වගේ බණ තමයි. ඔය ඉඳන් හිටියම වැඩේ කෙරලා යනවා. සතුටින් ඉන්න. කර්ම ගෙවි යනවා. ඉබේම නිවන් දකින පිංකලත් එකයි පවකලත් එකේ මරණම ශරීරේ පට වියාපෝ තේජෝ ආය පොළොවටම පස් වෙනවා. පස් වතුර යන වතුරට, වාතයේ වාතයට ඔහොම කියනවා. ඉතින් ඉවරයි කියනවා. උච්ඡේදවාදී. ආයිපදෙන්නේ නැහැ. කර්ම ගෙවි යනවා. අහේතුකයි. සියල්ල හේතු නැතුව ඔහේ සිද්ධ වෙනවා. හේතුවක්
මේ සැප දුක් විඳින හේතු නිසා නෙවෙයි, අහේතුකවාදී අකිරියවාදී කර්මයක් කියලා දෙයක් නැහැ. මිනිස්සු දහහක් මරන් ගියත් පවක් නැහැ, දන් දීගෙන ගියත් දහහකට පිනකුත් නැහැ. මැරුවත් එකයි දුන්නත් එකයි නැතත් එකයි, පින් සිද්ධ වෙන්නේ නැත්තම් පව් සිද්ධ වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක්. එතකොට මිනිස්සුන්ට ওই දෘෂ්ටියාවත් වෙන්නේ එහෙම ආගම් දැන් තියෙනවනේ, පව් නැහැ කියන එක සත්තු මැරුවට එහෙම. එතකොට ඒ කට්ටිය මොකද කරන්නේ? සත්තු මරන පින් කරයිද? ඇයි පින් කළ වැඩක් නැහැ කියන්නේ? එතකොට පින් කරන්නේත් නැහැ. ඉතින් ඕවා තමයි මේ බණ. නිගණ්ඨනාත පුත්තු තමයි ටිකක් හරි හොඳයි කියන්න පුළුවන් බණක් කියලා තියෙන්නේ. එයාගේ බණත් මෙන්න බලන්නකො. එයා කියන වතුරේ සත්තුන්ට පණ තියෙනවා. ඒ නිසා වතුර බොන්න එපා, උඹලා ඇල් වතුර. උඹලා දීපල්ලා අර හොඳයි, සෞඛ්‍ය ප්‍රදේශ වලට හොඳයි, කොරෝනා කාලේට එහෙම හොඳයි. මොකද්ද? අවිහිංසාවාදී නිගණ්ඨනාත පුත්‍රගේ දහම. වතුර උණු කරලා බොන්න, පෙරලා බොන්න කියලා. ඒක හොඳයි. හොඳ වුණාට වැඩක් නැහැ. අර්ථය සිද්ධ වෙන්නේ එයාගේ අර්ථය වෙන්නේ සතුන් නොමැරීම නම් ඒක වෙනවද? බොන්න කලින් පිච්චිලා මැරෙනවා. ආයෙක නිසා එතන මේ අරවට වඩා හොඳ වුණාට හොඳටම හොඳ නෑක් නෙවෙයි. නමුත් වතුර උණු කරලා බීප් එක හොඳයි කියලා කියන්න පුළුවනි. ඇයි? විස බීජ හරණේ වෙන නිසා. දෙවෙනි එක පයින් යනකොට පෑගිලා සත්තු මැරෙනවා. උඹලා පිල් කලඹක් අරන් පලයල්ලා යනකොට අතු ගාගෙන පලයල්ලා. මෙහෙම කර කර යන්න ඕන. අර වයිපරේ වගේ මොකද වෙන්නේ? පෑගෙන්න කලින් කොස්සට අහුවෙලා මැරෙනවා. අඬු කෙල්ල මැරෙනවා. නමුත් කියන්නේ පරම අවිහිංසාවාදී. දැනුත් ඉන්න අවිහිංසාවාදී අය. ඒක නරකයි කියන නෙවෙයි, නමුත් හොඳත් නැහැ. තේරුමක් නැහැ. එහෙම හිටියේ. මුළු දඹදිව වසන් කරන් හිටියේ. මේ භාග්‍යවතුන් වහන්සේ තවතිසා දුස්ත භවණෙන් චුත වෙලා ඇවිල්ලා ඉපදිලා අවුරුදු 29ක් ගෙවලා අවුරුදු 6 දුෂ්කර ක්‍රියාක ලෝතුරා බුදු වෙච්ච දණ ඉඳගෙන මේ නිගණ්ඨයන්ට සස්රාෂ්ටවරුන්ට යණේ නමන් නැති වුණා. විශේෂයෙන් කියනවා ඉර පැවුවට පස්සේ කණා මැදිරිය වගේ මෙයාලා උන්නද මලාද කියලාත් වෙනුනේ නෑ මිනිස්සුන්ට. ඒ අච්චර අනුභවයත් දගෙනකොට මොකටද මේ සස්රාෂ්ටවරු පස්සේ යන්නේ? පින තියනවා. එතිස් මහ පුරුෂ ලක්ෂණ සවනක් ගන්න බුදුරැස්මාලා භයාමප්‍රභා ඒ සියල්ලම තිබුණනේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් ප්‍රශ්නයක් වුණා රජගහනුවර සිටුතුමාට හම්බ වෙනවා අර සඳුන් ගැටයක්. එයා නානකොට මේක අහුවෙලා මෙයාලා මොකද කරේ? මේකෙන් පාත්‍රයක් ඇදුවා ප්‍රියං 60ක් උස ඉනිමකක් දාලා නැත්තම් ඔය උණ බටයක ඉඳලා ඒකේ එල්ලුව පාත්‍රේ. එල්ලලා එතුමට ඕනුණා මේ හැමෝම රහත් රහත් කියනවා. දැනුත් කියනවනේ. දැන් උනත් කමන්නේ කරාට. කවුද රහත් නම් ඇතර ඇවිල්ලා උඩින් ඇවිල්ලා අරන් යන්නේ? පාත්‍ර ඔක අභියෝගයක්. කවුරුත් හැබැයි මේ සිටුවරේ මැදිස්තයි. යා කවුරු සරණ ගිහිල්ලත් නැහැ, ප්‍රතික්ෂේප කරලත්. දවස් 6 මේ ටීම් 6 ආවා. සංජය බෙල්ලට පුතික දවසක් එනවා කරණම් ගහන යනවා. දැන් අඩි රියන් 60ක් යන්න බෑ නුඩ. උඩ පැනලා තල්ලන්න පුළුවන් නම් කමන්නේ බෑ. අන්තිම දවසේ නිකණ්ඨනාතු 6 වෙනි දවසේ කියා යා පොඩි මායමක් ගන්න ගෝලෙවට. දැන් මේක නම් ගන්න බෑ තමයි. රියන් 60ක් කොහෙ යන්නේ අපි? ඒ නිසා මම උඩට පයින් ලෑස්ති වෙනවා. උඹලා ඇවිල්ලා මාව ඇදපල්ලා. හරි දැන් කතා කරගෙන සිටුවරේ රවට්ටන්න යන්නේ. මෙයා ගිහින් මොකද අනික අතක් උස්සන් අනික කකුල. දැන් මේ අත නම් ඉස්සෙ අනික කකුල දැන් උස්ස ගන්න. උස්සලා පියාඹන්න වගේ මෙහෙම ලෑස්ති වෙනවා. ලෑ සුපර්මෑන් වගේ ඉන්නවා. ඉන්නකොට ගෝලට කියලා අනේ මේ දී කෑල්ල නිසා ඔබ වහන්සේ මෙච්චර කලංගම් හිටපු රහත් ගුණය පෙන්වන්නේ ඇයිද කියලා ඇදලා බිම දැම්මා. ඔහොම දෙපාරම්ම කරාට පස්සේ ගිහලා කිව්වා සිටුතෝනි බලන්න මම මේ උඩට යන්න තමයි හදන්නේ. මගේ ගෝලියෝ යන්න දෙන්නේ නැහැ. නිසා මගේ ගෝලියෝ මම අල්ලන්නේ නැත්තම් මට යන්න පුළුවන්. ඒ නිසා මට පාත්‍රය දෙන්න මං තමයි රහත්. නෑ නෑ ඔය බොරු නම් කරන්න එපා. මාත් එක්ක ඒවා හරියන්නේ නෑ. ගන්නවනම් උඩින් ගිහිල්ලා. දැන් දවස් 6ක් ගිහලා 7 වෙනි දවසත් ඉර උදා වෙලා මිනිස්සු දැන් කී කියන අනේ බලන්නකෝ ලෝකේ රහතුන් නැති හැටි. කිසිම රහතෙක් නෑ කියනකොට ගල් තලාවක් උඩ මුගලන් ස්වාමීන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ සිවුරු පොරොපරෝ ඉන්නවා. පින්ඩපාතයන්. ඔය කතාව අහන්න ලැබුණා. බස් මුගලන් සයන්සික භාරද්වාජ කරනවා වැඩක් තියෙන මොකද්ද? අර පාත්‍රය ගන්න කොහා ගිහලා. ඉතින් මට කියන ඔබවහන්සේ ගන්නකො. ඔබවහන්සේ නිර්දි බලෙන් අග්‍ර. හරි ඉතින් මගේ බලය කවුරුද දන්නවනේ? ඔයාගේ බලයක් දැකලා නැහැ නේ කවුරුවත් තාම. එහෙනම් ඔයා යන්නකො. ආ එහෙමද එහෙනම් ස්වාමීන් කියන නිසා කරන්නම් කියලා අර ගව තුනක් පමණ පළල පර්වතයක් තමයි තිබිලා තියෙන්නේ. අර පර්වතය ඇඟිල්ලෙන් මහපටඟිල්ලෙන් අල්ලගෙන අහසින් යනවා. හරියට වාජනය පියනකින් වැහුවා වගේ කළුවර වෙනවලු. කොහෙද රජගහ නුවර?
මිනිස්සු හිතන්නේ මේ පර්වතේ උඩ උඩින් අපේ ඇඟට පහත් වේද දන්නේ. ඉතින් කුළු වලින් ඔලුව වහගෙන දුවනද? ඇයි ගල වැටුණොත් බේරෙද? නැද පොල් ගෙඩියක් වගේ වැටෙනකොටවත් අපි මොකද කරන්නේ? අපි සාමාන්‍යයෙන් කරන්නේ ඉබේම අත් දෙක ඔලුවට යනවා. ඒ මොන හරි වැටෙනවා නම් අපි බේරෙන්න බැරි වුණත් පුරුද්දක් විදියට අතින් ඔලුව වහ ගන්නවා. ඒ වගේ මිනිස්සු කුළු වලින් තමයි ඔලුව වහගෙන තියෙන්නේ. වහගෙන ඉන්නකොට එකපාරට ගල පලාගෙන එනවා. කවුද? බාරද්දාජ්. ආ මේ ඇත්ත ගලක් නෙවෙයි, මේ අපේ ආර්යයන් වහන්සේ ගෙරදියක්. අනේ ස්වාමීන් වහන්සේ ගල නම් අතාරින්න එපා, අපි ඉවරයි. පයින් ගෙව පාර ගල ගිහිලා දිවිස දනම හිටියා. මේවට කියන එරදි විශ්ය හොඳේ, මේක අචින්තනීය, මේක හිතන්න බෑ. එරදි විශ්ය දන්නේ එරදි මතුන් විතරයි, අපිට තේරෙන්නේ නැහැ. දැන් මේක මේ හිතලා හිතන්න ඕනේ අපිට බැරි නිසා කාටවත් එරදි නැහැ කියලා හිතන්න එපා. දැන් අද කාලේ සමහර මිසදුටු ආම්දුරු කියනවා එරදි කියලා එකක් නැහැ, රහත් වුණාට එරදි ඕනේ. මොකද මෙයාලා තහ වෙනවනේ නැත්ත රහත් නැtei කියලා. දැන් කෙලින් මුලින්ම කියා ගන්නවා එරදි බල නැහැ කියලා. ඒව බොරු වැඩ කියලා. නැත්නම් දැන් කිව්වොත් ආම්දුරුනේ බා රහත් නම් උඩින් එන්නව කියලා නිකන් හරි කිව්වොත් එන්න බෑ. කොහොමත් එන්න බෑනේ. දැන් සුස්ක විදර්ශක රහතන් වහන්සේ කොහොමත් එරදි නැහැ. අභිඥාලාභි රහතන් වහන්සේ ඉතින් එරදි තියෙන්නේ. ඒ කෙසේ වෙතත් එරදි විශ්ය දැක්කනේ. දැන් සිටුතුමා ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි වඩින්න ඔබ වහන්සේ මං සරණ යනවා කියලා. ඉතින් පුටුවක වාඩි කරවල පාර උණ වහ උණ ගහ බිමට වස්සවල පාත්‍රේ පූජ කළා. දානෙත් පූජ කළ පාත්‍රෙත් පූජ කළ වැඳලා හරි සතුටු වෙලා තෙරුවන් සරණ ගියාලු රජගහනුවර සිටුතුමා. ඊපස්සේ දැන් දරට ගිහිපු අයට ඔය වැඩවලට ගිහිපු අයට නිදාගෙන හිටපයට දවල්ට සමාඩ පේන්නේ නැනේ ඔක. ආරංචියක් ආවන්න රහ ස්වාමීන් වහන්සේ කෙනෙක් උඩින් ගියා කියලා. ඇත්තද බොල කියලා මේ කට්ටිය දුවාගෙන දැන් වුණත් එහෙම එක ආරංචියල දුවන්නේ නැද්ද මිනිස්සු? දුවගෙන යන්නේ. දුවන් ගිල අනේ හාමුදුරුවනේ අපි දර කඩන්න ගිහින් හිටියේ පලාන එලන්න ගිහින් මට පොඩ්ඩ නිඳ ගියා. ඔබහන්සේ වැඩිද පොඩි එකක් අපිට වෙන්න පොඩ්ඩක් චූටි එකක්. සාරණස මොකද කියන්නේ? පාත්‍රි පොඩ උඩ දානෝ උඩින් යනවා සාරණස තුඩින් යනවා. ආ මේ ඇති චුට්ට ගිනි පොඩ්ඩක් පිමිනෝ එහෙම. දුන් ටිකක් දම්මනවා නහයෙන් එහෙම. ඇයි ඒවා ඉර්ධි බලනේ පොඩි පොඩි ඒවා. දැන් ඉතින් දහස් ගාන පස්සේ හූ කිය කිය ක්‍රේදි ඔලුව වටේ කරකවක හිතන්නකො. අප්පුඩි ගකා දැන් යනවා පස්සේ. දැන් භාගතුන් අතර යනවා කවුද මේ කෑ ගහන්නේ? මේ පින්ඩෝල බාරජ්‍ය සාන්නා ඉර්ධියක් පාලා පාත්‍රයක් අරන් ඇවිල්ලා මේ මිනිස්සු පස්සෙන් පනනවා. දැන් ඒ ගෙන්නල පාත්‍රෙ බිඳලා අඳුන් ගන්න දුන්නා ඒක බෙහෙත්වලට අකපැයි කියලා පැනෙව්වා. සඳුන් පාත්‍රය අකපැයි පිළිගන්න. ඊට පස්සේ පැනෙව්වා පැනවීමා භික්ෂුන් වහන්සේලාට ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න එපා. පෑව දුෂ්කට කියන ඇවත වෙනවායි. එතකොට භික්ෂුන්ට තහනම් දැන් මිනිස්සුන්ට මැජික් පෙන්නන වගේ පාන්න තහනම් අවශ්‍යතාවයකදී පෙන්නන්න ඒ කියන්නේ පෙන්නන්න නෙවෙයි එරදී පාවිච්චි කරන්න පුළුවන් පුද්ගලික නොපෙනියන්න ඒවා කරන්න පුළුවන්. මේ ගැන පෙන්නන්න එපා. හරිද? දැන් තීර්ථකේ හිටුවා දැන් වැඩේ හරි. දැන් ශ්‍රමණ ගෞතම එරදී පාන්නේ එපයි කියලා පණවල තියෙනවා. නැහැ කියලා කියලා නැත. එපයි ගුව මෙයාලා තියෙන බුදුරජාණන් වහන්සේ මොන හරි එපයි ගුව ශ්‍රාවකයෝ දිවි ගියත් කරන්නේ නැහැනේ. දැන් අපිට තමයි හොඳ කල දසාවක් උදා වුණේ. ඕකේ. දැන් අපි කියන්න ඕනේ ඔය පොඩි පාත්‍ර කෑල්ලකට අපි ප්‍රාතිහාර්ය පාන්නේ නෑ. හැබැයි සමන ගෞතමගේ ශ්‍රාවකයෝ ලෝභකමට ගිහිල්ලා ඒකට ප්‍රාතිහාර්ය දැක්වුවා. හැබැයි අපි දැන් ප්‍රාතිහාර්ය පාන ලෑස්ති. සමන ගෞතමයෝ යොදුනක් කරනවා. අපි යොදුන් දෙකක් ඉස්සරහට නමයි කො ප්‍රාතිහාර්ය. සමන ගෞතම එකක් පෑවොත් අපි 10ක් පානවයි කියලා දැන් වහසි බස් කීකී හිටියා. ඉන්නකොට ඉතින් රජතුමාගෙන් ආවට පස්සේ කො ප්‍රාතිහාර්ය පානවයි කියලා. ඇයි? පැනවූ දේ තහනම් වෙන්නේ ශ්‍රාවකයන්ට විතරයි, මට පැනවුවේ නෑ කියලා. තථාගතයන් වහන්සේ පැනවන්න කෙනෙක් නැති නිසා. ඒක උපමාවකුත් දෙනවා. රජතුමා තහනමක් දානවල උයනේ අඹ කන්න තහනම්. කාටද? රට වැසියන්ට. ඔබතුමාටත් තහනම්ද කියලා අහනවා. නෑ මට කන්න පුළුවන්. ආන්නේ වගේ. දැන් ඉතින් අපි ඉවරයි. කාලහමාරයි. අන්න අන්න පානවල. අන්න පානවල ඉඳලාමාරයි. දැන් අපිට තියෙරදියක් එරදියන්නේ. දැන් මොකද කරන්නේ කියලා සිංහ සේනාපතිත් එකතු කරගෙන උපාලි ගෘහපතිතුමාටත් කෝල් එකක් දීලා කතා කරලා එන්න කියලා නේද? ඒ කියන්නේ නාලන්දාන හිටියේ නේද? කෝල් කියන්නේ ඉතින් අමතන්න ඇති කොහොමරි. ඒ කාලේ කෝල් කරේ කොහමද? අස්සේ අපිට නේද පණිවිඩය කියවන්න ඕන. අර පත්‍රවල ලියලා යවන්නේ නේ. ඉතින් යවලා කිව්වා දැන් වැඩේ හරියන්නේ නැහැ. සමන ගෞතමයන් වහන්සේ ප්‍රාතිහාර්ය පානවල උඹලත් අපිත් එක්ක වරෙලා අපිව තනි කරන්න එපා දැන්. ඉතින් ලස්ස ගාන වියදම් කළා. එයාලත් ප්‍රාතිහාර්ය වෙනුවෙන් මණ්ඩපයක් හැදුවයි කියලා කියනවා. නිලුපුල් මණ්ඩපයක්. දැන් මේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරට වටින ප්‍රාතිහාර්ය පාන මාසයක් යනවා. මෙයාල පස්සෙන් යනවා. ඇයි?
ඔය ශ්‍රමණ ගෞතමේ මායමක් කළ පැන ගන්න හදන්නේ අතාරින්න හොඳ නෑ ඈ පස්සේ යනවා හරියට සිංහේ පස්සේ යන හිවලු රැණක් වගේ උපමා කරලා තියෙනවා සිංහ ඉස්සරහ යන හිවලු ටික පස්සේ යනවා මේ ශ්‍රාවකයෝ දැන් අද හිටපු තැන දවල්ට භාග්‍යවතුන් වහන්සේ අද රැයට එනවා නිගණ්ඨයෝ ටික එතන තමයි එහෙම ගිහිල්ලා සැවැත් නුවරදී ප්‍රතිඥාවක් දෙනවා ප්‍රාතිහාර්ය පාන්නේ පොය දවසක හවස්වරුක අඹ ගහක් ළඟ කියලා අඹ ගහක් පාමුල කියලා ආ නාරංචු දැන් මොකද කරේ ඔක්කොම තීර්ථ කොට ටික ගිහිල්ලා දායකයෝගේ සල්ලි වලින් අඹ ගස් ගත්තා 100ට දෙන එක 200යි 200 නම් 400ට ගන්නවා මොකටද අඹ කන්නද නැහැ ගහ කපන මුලින්ම අපල මුලක් අත ඉතුරු කරේ දෙපෙති ගස් පවා විනාශ කරාලු චූටි පැල තියන තියෙන් දුන්නේ ආන්න එහෙම කරලා ඉන්නකොට තමයි අර ගණ්ඩබ්බ ගිනුයන් පාලකයට අහු වෙන දිමි ගොට්ටක් අස්ති වෙච්ච අකල් ලඹ ගෙඩියක් අකාලේ හැදිච්ච එකක් අරන් යන රජතුමාට පූජ කරන්න ඕනේ කියලා එහෙම යනකොට සමන භාග්‍යවත් අරියත් ඉදිරිය මාසේ පින්ද පාති වඩන ආනන්ද සානස්ත් වඩිනවා ගණ්ඩ ගණ්ඩට තේරෙන දැන් ගණ්ඩ කියන්නේ යුවන් පාලක නම ගණ්ඩබ්බ කියන්නේ ගන් ඒ අවුයන් පාල කියන්නේ සැදිච්ච අඹ ගහේ නම නේ ගණ්ඩබ්බ කියලා නේ කියන්නේ දැන් ගණ්ඩ එනකොට දැන් යාට පේනවා මේක භාග්‍යතුන් වහන්සේට පූජා කළොත් ලොවි ලෝතුරා සපත් ලැබෙනවා රජතුමාට දුන්නොත් කහවණු අටක් වගේ ලැබෙයි වැඩි ගාණක් ලැබෙන්නේත් එහෙනම් මම බුද්ධ පූජාවක් කරනවායි කියලා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නවා මේ අවාරේ හැදිච්ච අඹ ගෙඩිය දැන් වෙනාඹ නැහැ හොඳේ මේ අඹ ගෙඩිය විතරයි එතකොට භාග්‍යතුන් වහන්සේ වළඳන්න කැමැත්ත පළ කරා. ඒ කියන්නේ වැඩ හිටියා. ආනන්ද සානස්කෝ මේකේ පාණිය සකස් කළ දෙන්න කියලා අඹ ටික මිරිකලා පාණියක් හදලා දුන්නා. වැළඳුවා. ඒ ඇටේ ගණ්ඩටම කිව්වා පොළොව පොඩ්ඩක් මේ පාදල වල දාන්න කියලා. වල දැම්මා. භාග්‍යතුන් වහන්සේගේ හස්තයට පැන් වැඩුවා. ඒ අතවදන වතුර ටික වැටුනේ අඹ ඇටේට. වැටෙනකොටම අංකුරයක් ආවා. ඒ අංකුරේ රියන් 50ක් උඩට පැන නැංගා. මහත කඳත් එක්ක පිදී පාටට පැන නැංගා. हतर बेहतर अतु हतर गुत पेन अंब गेडीवली पीर लगिया द्रावक युत अंब का प्रातिहारी बलना कट्टी दवास्ते अणबेरे आगे मुलू सवेनूर पुरा अणबेरे दिव्यांग अनुभव मुलू दंपतिवट महिला इन सह इन कमति मीन भाग्युना बल ते अहसी मेवित्ती मे सद्धावंत मीन दी अंब का नगिया आगे अंब का मेक मधुर हसी निशादी अंब काउदे ගණ්ඩ එ නිසා ගණ්ඩ ගැඹ ගහ ගණ්ඩ අඹ කාලා දැන් අර නිගණ්ඨයන්ට ගන්න ඇටවලි මොනන්ද ගහන්නේ ඇයි ගහන්නේ උඹල කැපුවනේ අඹ මේ තියෙන අඹ ගහ මේ තියෙන බලාපල් අඹ අපේ අඹ ගහ මේක මේ කල්ප රුක්ෂයක් අපි කනවා අඹ උඹලට දෙනවා ඇට කී කීති විහිළු කරනවා දැන් උනත් සාමාන්‍ය යාළුවන්ට ඉතින් අර කට්ටිය යාළුවෝනේ දෙක එක පිරිසේ ඉන්නේ හිටියට දෘෂ්ටි දෙක එක කුලස සම්මාදිට්ඨි අනේ පිරිස ඉතින් ගහනකොට අර පාරවල දෙල gadu වෙනෝනේ ඒ gadu ආව නිසාලු ගණ්ඩබ්බ කියලා කියන්නේ කියලාත් කියනවා හරි දැන් ඉලුපුල් මණ්ඩපේ සරසාගෙන ඉතින් මණ්ඩපේ කරන්න දෙයක් නැතුණා නැගගෙන ඉන්න කට්ටියත් එක්ක මඩු උඩ ඉතින් දිව්‍ය පුත්‍රයන්ට අනගලා මොකද්ද වැස්සවස්සවන් එක්කෙනෙක් ටිකව අනිත් වෙනට හුලඟක් යවන්න ගියා ඔහොම කියලා තිබුණා ඉතින් වැස්සවලහක දෙවියෝ වාතවලහක දෙවියෝ ඇවිල්ලා අබ්බවලහක දෙවියෝ ටික ඔන්න වැඩේ කරා මොකද්ද කරේ महा मेघया केवल मंडपे गलवगन मगिया लक्ष्य वेदी हेदारे वे तीर्थ के लुना को अरे वेदिका उंदला गागण इला असुचि वाले बेटना वाले काटिया अरे दूण दडे इवरा दपे मंडपेजिया अपिया अपितिवराई उखम इवरा दूण काटी दूण को दूबिले वही लगी एंड पोटी पोदा गेव दें पोद गेव बस अरे दूबिल वर्ट पोटी पोटी तीत्ती दें कुंबल पान प्रातिहार ओकद तीत्म प्रातिहार उबल पाणी खबर कोई प्रातिहार उदम वेहस लज्ज के बेरी मत पूर्ण कस्तव दूगण लज्जा पूर्ण कस्तव वेटे विलाती අනිත් දිව්ව පූර්ණ කස්සප දුවගෙන ගිහිල්ලා අවසන් ගමන් යන තමයි ආටිතු දැන් මේ මැරෙන්න තරම් ලැජ්ජයිනේ ලැජ්ජාවේ මොකද්ද කියන්නේ අපි කියන්නේ පණ ගියා කියනවා ඊට පස්සේ පූර්ණ කස්සපගේ දායකයේ ගොවි මහත්තයෙක් කලින්ම කුඹරණ ගොඩ වෙලාව හවස අපේ ආරයන් වහන්සේ ප්‍රතිහාරයක් පානවා
ඒක බලන්න ඕනේ ද එයා කුඹුරේ ඉඳන් එනකොට කලයේකුයි කම්බේකුයි අතේ තිබුණා අර වතුර ගන්න ගෙනියපු කම්බේ කලේ දුවගෙන යනවා යාගේ ආරයන් වහන්සේ ඇඳුන්නේ නැහැ යාට ඇඳුන්නේ නැණි කොහොමද ඇව්වා ස්වාමීනි ඇයි මේ දුවන්නේ මටවත් වෙනම ප්‍රාතිහාරයක් පෙන්වන්න දෙන්නේ කියලා ඇව්වා නෑ නෑ ඔය කලේ කම්බේ පොඩ්ඩක් දෙන්න හා එහෙමද කියලා අඳුන්නා දැන් මෙයා දුවන ගඟ පැත්තට මෙයාත් කල්පනා කරා දායක මහත්තයා මේක එකත් එකට මට විතරක් පෙන්වන එකක් තමයි කියලා එයාත් පස්සෙන් දුවන දැන් ගිහිල්ලා මොකද කරේ කම්බේ බැඳ කලේ කලේ දැම්ම ගඟට බැඳග බැඳගත්ත බෙල්ලේ පැන්න ගඟේ කවුද පැන්නේ පූර්ණ කශ්‍යප ආන්න එයා දියේ ගිලිලා මැරුණා අනිරේට ගියා අයි නිරේට ගියේ මිත්‍යා දෘෂ්ටිකයට උපත් දෙකයි එකක් නිරය අනිත් එක තිරිසන් අපාය ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ යමා මහ පෙළහැර දැක්වි හවස් කාලේ ඔය සක්ද රහිතුමා මවලදීප මණ්ඩපයක් තිබුණා හෙවණ වෙන්නට එයි බුදුරජාණන් වහන්සේ බිමිඳන්නේ ප්‍රාතිහාර්ය පෑවේ මුළු ලෝකෙටම පේන්න රුවන් සක්මණක වැඩ ඉඳගෙන ප්‍රාතිහාර්ය පෑවා දැන් මේ සිද්ධියෙන් පස්සේ මේ තීර්ථකයන්ට සත්ශාස්ත්‍රවරුන්ට ලැබෙන තියෙන දාන ටිකවත් ලැබෙන්නේ නැති වුණා මොකද කරේ වෛර බැඳගත්තා ආන ඒතර චින්චිට කතා කරා චින්චි කියන්නේ යාළගේ දායකාවක් චින්චි එනකොට මූණ එල්ලම් වගේ ඉන්න කවුද මේ තීර්ථකයෝ ඇයි යවුවා ස්වාමීනි මාත් එක්ක කතා කරන්නේ උඹලා ඉතින් හිටියත් වැඩන්නේ නැහැ කිසි වැඩන්නේ නැහැ බලපංකො අපිට මෙච්චර එකක් වුණා ඔබ දන්නේවත් නැහැ උඹලානේ අපිට මෙහෙම වෙනවයි කියලා අනේ මොකද්ද වෙන්න ඕන කියන්න ස්වාමීනි කිව්වා එහෙනම් ඔබ ශ්‍රමණ ගෞතමයන්ට නින්දාවක් කරන්න ඕනේ ඉතින් ප්ලෑන් කර අර වගේ තමයි මොකද්ද කරේ හවස යනවා දෙවුරම් වේර පැත්තට උදේ ඒ පැති නම් ගෙදර එනවා ඔහොම ඇවිල්ලා තමයි අර දම්සභා මණ්ඩපේ දහම් දේශන වෙලාවක චින්චි මානවිකාව මානවිකාව කියන්නේ ගෑනු ළමෙක් කියන අර්ථෙන්නේ නම තමයි චින්චි එනවා බඩේ වැඳගෙන දර වලින් හදපු දර මිටියක් කියලා කියන අපි කියමු ඒ වගේ ස්වරූපයක ඇවිල්ලා කියනවා දැන් ওই බණ කිය කීටියට මදි ළමයාට අවශ්‍ය දේවල් කරන්න ඕන තනියෙන් බැරි නම් ඔය ඉන්නේ දායකයෝ අනාථ පිණ්ඩික සිටුතුමාට හරි විසාකවට කියන්න කියනවා එහෙම කතා වෙනකොට කියන නැගණිය ඔබ කියන කාරණේ දන්නේ ඔබත් මමත් පමණයි කියනවා ඔව් ඒක ඇත්ත ඉතින් මමත් ඔබත් විතරයි දන්නේ කොහොමද කියනකොට තමයි අර කියන කාරණා වෙලා දැන් මතකයි නෙච්ච දේ නේද මී ඇවිල්ලා මේ දරමිටිය කපලා දැම්ම කකුල උඩ වැටුණා දුවන් ගියා නිරේටම ගියා ඒක පළවෙනි නින්දා ඔය හේතුවෙන් දෙවෙනික සුන්දරී වෙනුවෙන් තොම නින්දාවක් භාග්‍යතුන් වහන්සේට ආවා සුන්දරී කියන පරිබ්‍රාජිකා සුන්දරිය මරලා හංගපු නිසා මිනී මරුන් චෝදනාවකුත් ඇවිල්ලා තියෙනවා කාට ඇවිත් තියෙන භාග්‍යතුන් වහන්සේටත් 500ක් ස්වාමීන් වහන්සේ දැන් වෙලාව මදි ඉතින් අද කතා දෙකක් අපි ඔන්න කිව්වා තව 10ක් තියෙනනේ හවස් අරුවේ පුළුවන් දැන් අද උදේ වරුව අපිට ගත වුණානේ නෑ වැඩේ හරිනේ මොකද්ද කරගන්න ඕනේ කාලෙ ගෙවා ගන්නයි ඕන උනේ නේද සාදු කාර්යයක් කාලෙ ගෙවුණාද ඔව් ගෙවුණා සමහර අයට නිින්ද ගිහිල්ලා ගෙවුණා බලන්න නිදාගත්තු අය කී දෙනෙක් විතර හිටියද ඇහැරුණාද යාලා තුන් හතර දිනේ නිින්ද ගියා නේ තන දැනුන් නිදි එක්කෙනෙක් මට පේනවා මොකද කියන්නේ බය ආව පවුනේ ඔව් ඒ කියන්නේ ගෙදර නිදා ගන්න බැරි නිසා තමයි මෙහෙ ඇවිල්ලා දුකසේ නිදා ගන්නවා පව් ඉතින් නේද කොට්ටයක්වත් නැහැ වැදුරක්වත් නැහැ මේ මෙහෙ ඇවිල්ලා වාඩි වෙලා සැපර නිදි මට පින් දෙන්න ඕනේ අපිට වාඩි වෙලත් නිින්ද යවන තත්ත්වයට අපි උත් පත් කළා නේද කියලා එහෙමද දැන් සමහර අයට හාන්සියලවන් නිින්ද යන්නේ නැහැ දැන් අපේ සිල්පිරි සමහර අය ඉන්නවා වාඩි වෙලත් නිින්ද යනවා ඉතින් මට කරන්න දෙයක් නැහැ නේද මට පුළුවන් දේ මං කරා මම ඉතින් මගේ මහන්සිය යොදලා වචන ටික පාවිච්චි කරලා ඔබට කරුණාවෙන් ධර්ම දානයක් දුන්නා කැමති අය එක ගත්තා අකමැති අය නිදාගත් නැති නේද නිදාගත් අයට නමස්කාර පාට ඇහෙන්නේ නැති තාටිකින් ආකාසට්ටා චුම්මට්ටාව ඇහිවි එතකොට මැද හිස් මුල මැද පිරිලා මැද නැහැ මැද හිස් වටකෙස් වගේ තමයි වටේ ටික තියෙන මැද ටික නැහැ දැන් ආප්ප කරනකොට අපි කන්නේ සමහරට මෙහෙමයි මැද කන්නේ වටේ කන කවුරුත් එහෙමද අත උස්සන බලන්න එහෙම කනයි මට දැනගන්න අපේ සංගමේ කවුද ඉන්නේ කියලා කියන වටේ ටික තමයි රහ ටිකක් අනිත් ඒ කන්න අමාරුයි කටේ ඇලෙන නිසා මැද ටික කන්නේ
කඩෙන් කන අපනම් ඉතින් වටේ වටේ කියලා මැද කියලා වෙනසක් නැහැ ඔක්කොම එක වගේ. නිසා ඔක්කොම අර නිකන් ප්ලාස්ටික් වගේ කැඩලා තියෙන නිසා කන්න පුළුවන් ලුණු මිරිස් ටිකක් ගත්තම මුළු ආපෙම කන්න පුළුවන්. මැද කියලා එකක් නැහැ ඒක. ඔක්කොම හයියයි නේ. හරි ගෙවල් වල දෙන ආප්ප පැය භාග යනකොට මැලවිලා අර මල් පර වෙනවා වගේ පර වෙලා නේ හංග වෙනවා කියලා අපි කියන්නේ නේ. හංග වෙලා යනවා. ඒක හංග වුණාම කන්න හිතෙන්නේ නෑ යාන්නේ වගේ. දැන් මෙතන මොකක්ද උනේ? මුල තිබුණා මැද ටික බ්ලැන්ක් අගට නැගිට්ටා. දැන් මාව දැක්ක කියලා මතකයි එනකොට යනකොටත් මාව ඉන්නවා කියලා පේනවා. බන කිව්වා කියලා මතකයක් නෑ. හීන දැක්කන එක මතකද? ඉතින් පින්වන්නේ මේක මගේ වරදක්වත් ඔබේ වරදක්වත් නෙවෙයි. සමහරට වයසට ගියාම හැම වෙනවා නේද? වයසට ගියාම මොකද වෙන්නේ? 60 පෙන්නවා ඉබේම නිින්ද යනවා. වාතත් යනවා. ඒ නිසා ඒවා ශාරීරික ආබාධ නිසා මම තරහ වෙන්නේ නැහැ. එන ඒ අය පසක තිබේවා. අහපු අය සාදුකාරයක් දෙන්න එන. අහපු අය ඉන්නෝනේ කියන්නේ. සතුට වෙන්න පුළුවන් එන ටිකක් හරි මට. දැන් ඇහුවේ මොනවද? කුසල් අකුසල් ගැන. විශේෂයෙන් කුසලයක් කරන හැටි අපි කතා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ අකුසල් විපාක කියත් තියෙකවද? 12. ඒවා සම්පූර්ණ විපාක නෙවෙයි ශේෂ විපාක. ශේෂ විපාක නැත්නම් අපි කියනවා ඒවට ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක නෙවෙයි. ඒ නිසා දරුණුවට මාවේ නැති වුණත් කඩින් කඩ වරින් වර මේවා ආවා. නැ ඒයින් කතා දෙකක් අපි අහුව එකක් දුෂ්කර ක්‍රියා කරන්න උනත් දෙවණි එක නින්දා අපහාස ලැබුණ කාර නින්දා කරලා එක ලැබුණේ සුරබී කියන පසේ බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා. එහෙනම් අද වුණත් අපිට නින්දා අපහාස ලැබෙනකොට අපිට ඉතන තියෙන අභූතයෙන් එනවා නම් දැන් වැරදි කරලා නින්දා එනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. කරලානේ. දෙයක් නොකර අපිට කෙනෙක් බයිනවා නම් අපිට ඉතන තියෙන අපි සිල්වතුන් ගුණවතුන්ට අභූතයෙන් චෝදනා කරලා ඇති කියන එක. හරි එහෙමනම් සාදුකාරයක් දෙන්න. එන ඔන්න උදේසන වරුවේ වැඩ ටික යන්තම් හරි. දැන් මේ පැය ගාන නම් ඉවරයි. දැන් ආයේ තියෙනවා 12 ඉඳන් 5 වෙනකම් ගෙවා ගන්න ඕන කොහොම හරි. ඒක ඉතින් මම දන්නේ නැහැ කොහොම හරි ගෙවා ගන්න. මට කරන්න දෙයක්